හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග් මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද පොහොයට පෙරදිනේ උදේ ධර්මදේශනාවක් කරන්නට අපි තීරණය කළා. ඒ වගේම දවල් දානයෙන් පස්සේ දවල් එකටත් අපේ බෝයගනේ ධම්මමෙත්තා මෙහෙණින්නාංශේ ධර්මදේශනාවක් කරනවා. ඒකටත් ඔබට කන්දින්නට පුළුවන්. අපි කල්පනා කරන්න ඕන බෞද්ධය හැටියට, මනුස්සය හැටියට මේ දුක් පැවැත්ම කෙලවර කරන්න. අපි නැවත නැවත යළි යළිත් මතු මතුත් ඉපදිනව නම්, ඒ ඉපදින හැම මොහොතකම අර ජරාධර්මය, ජාතිධම්ම, ජරාධම්ම, ව්‍යාධිධම්ම, මරණ ධම්ම උරුම වෙනවා. එතකොට ඉපදින එක නවත්තන්න තමා බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළේ. මේ ජාති තත්ත්වයට පත්වෙන්නේ නැත්නම්, උප්පජ්ජති තත්ත්වයෙන් මිදී නිදහස් වෙනවා නම්, එතකොට මේ කූඩුවක් හදන්නේ නැහැ, කරජකයක් හදන්නේ නැහැ. මාරයට අයිති කොටස් හතර, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර උපාදානය කරගෙන කූඩු හදන එක නවත්වනවා. හැබැයි මනෝමය කාය ඉතිරි වෙනවා, ශේෂ වෙනවා. හැම කෙනෙකුගේම මනෝමය කාය නිවන් දැක්කත්, බුද්ධත්වයට පත් වුණත්, ලෞත්‍රා බුද්ධත්වයට, පච්චේක බුද්ධත්වයට, අරහත් බුද්ධත්වයට පත් වුණත් මනෝමය කාය ඉතිරි වෙනවා, ශේෂ වෙනවා. මනෝමය කායේ කර්ම බීජ එකක්වත්ම නැහැ, තැන්පත් කරපුවත් නැහැ, අලුතෙන් උපදින්නෙත් නැහැ. එනිසා මනෝමය කාය ශේෂ වෙනවා. නමුත් රූපකායක්, කර්ජකායක් හදන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්න ඕන, මේ රූපකායක්, කර්ජකායක් හදන හැම කෙනෙක්ම අපි මිනිසෙක් ගැන කල්පනා කරොත්, මේ රූපකාය, කර්ජකාය ආමිෂයෙන් පිනවීම තමයි හැම මිනිසෙක්ම හිතන සතුට, සැපට, සුවය. සාමාන්‍ය මිනිසෙක් හිතන අර ආමිෂ සුවය මේ ඇහැ පිනවා පිනවා රූප බලන එක, කන පිනවා පිනවා ශබ්ද රූප අහන එක, නාසය පිනවා පිනවා ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, දිව පිනවා පිනවා රස, කෑම හැටියට හෝ බීම හැටියට හෝ විඳින එක, රස විඳින එක. ඒ වගේම ශරීරය, කය පිනවන එක, පොට්ටබ්බ පහස හැටියට. ඒ වගේම මන රමණය කරන එක. එතකොට
මේ අර රූපකායක් හදන කරජකායක් හදන අපි මනුස්සයෝ ගැන කල්පනා කළොත් ඔබට හොඳට බලන්න පුළුවන් ඔබ ගැන හිතන්න පුළුවන් මනුස්සයෙක් ගැන හිතුවොත් ඔබ ගාව තියෙනවා අසංවර වූ අසංමුත වූ අසංවර වූ හයක් ඇහැ කන නාසය දිව කය මන බුදුහාමුදුරුව මේ කටිකුව සල ආයතන ආයතන හයක් එතකොට ඔබ මේ ධර්මය තේරුම් නොගත්ත කාලේ ධර්මය දන්නේ නැති කාලයෝ වන්දිනවා පුදනවා යදිනවා පතනවා ආගමක් අදහනවා මල් පූජ කරනවා පිරිත් කියනවා සිල් සමාදන් වෙනවා ඒව කළාට මේ ඇහැකණනාසය දිවකය මනහය සංවර වෙන්නේ අසංවරයි අසංමුතයි ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් ලෝකේ ඉන්න මිනිසෙක් ගැන කල්පනා කරොත් මේ කරන්නේ ජීවත් වෙන කාලය තුළම මේ ඇහැකණනාසය දිවකය මන කියන හය ආමිෂ සුවයෙන් පිනවීම විඳවීම මැන මැන සතුටු වීම ආමිෂ සුවයෙන් පිනවනවා විඳවනවා මැන මැන සතුටු වෙනවා එතකොට මේ ආමිෂ සුවය විඳින හැම අවස්ථාවකම ඔබ හොඳට කල්පනා කළොත් අපි මේක බුදුහාමුදුරුව විස්තර කරපු සූත්‍ර ධර්මයක් අරගෙනම බැලුවොත් චචක්ක සූත්‍රයේ එහෙම නැත්නම් ද්විතීය ලෝක ධම්ම සූත්‍රයේ එහෙම නැත්නම් මහා සාරෝපම සූත්‍රයේ මහා සතරාදිපට්ඨාන සූත්‍රයේ මොන සූත්‍රයක් ගත්තත් තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඥාන ගානංච පටිච්ච ගන්ධං උප්පජ්ජති ගාන විඥානං ජීවාච පටිච්ච රසාච උප්පජ්ජති ජීවා විඥානං කායංච පටිච්ච පොට්ටම්බ උප්පජ්ජති කාය විඥානං මනාච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥානං විඥාන හයක් ශක්ති නයක් පැවැත්ම පවත්වාගෙන ආමිෂ සුවය විඳින්න හය ආකාර වූ ශක්තියක් උපද්දවග එතකොට ඔබ කල්පනා කරගන්න ඕන ඔබ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හයෙන්ම මේ ලෝකය තමයි උරා බොන්නේ පානය කරන්නේ මේ ලෝකය උරා බීලා පානය කරනවා ඒක නිසායි ඔබ පණ ඇති සතෙක් බවට පත් වෙන්නේ දැන් මේ චචක්ක සූත්‍රයේ ද්විතීය ධම්ම ලෝක ද්විතීය ලෝක ධම්ම සූත්‍රයේ දෙකේම පැහැදිලි කරනවා බුදුහාමුදුරුව සුතවත් අරිය ශ්‍රාවකයාත් අසුතවත් පෘථග්ජන පුද්ගලයාත් දෙන්නටම ඇහැ තියෙනවා රූප බලනවා කන තියෙනවා ශබ්ද අහනවා නාසය තියෙනවා ගඳ සුවඳ ආග්‍රහණය කරනවා දිව තියෙනවා කෑම බීම කනවා රස බලනවා කය තියෙනවා පහස ලබනවා මන තියෙනවා ධර්මතාවයන් තේරුම් ගන්නවා හැබැයි මෙතෙන්දී මේ ඇහැ කන නාසය දිව කය මන පෘථග්ජන පුද්ගලයාගේ අසංවරයි පෘථග්ජන පුද්ගලයාගේ ඇහැ කන නාසය දිව කය මන හයම ආයතන හයක් හැටියට ක්‍රියාත්මක කරනවා ආයත කියන්නේ අර අහක යන කුණු එකතු කරගන්නවා එතකොට අසුතවත් පුතඥන පුද්ගලයා මොන බුද්ධාගම් කාර්යය වුණත් මොන ආගමේ වුණත් මහන වුණත් මේ ධර්මය හරියටියට අනුගමනය කරන්නේ නැති පුද්ගලයෙක් නම් සුතවත් අරිය ශ්‍රාවකයෙක් නොවනව නම් ඒ පුද්ගලයාත් ඔය ඇහැ කන නාසය දිවකය මනහයම පිනවලා සතුටක් ආස්වාදයක් ආමිෂ සුවයක් ලබනවා අර ආර්ය ශ්‍රාවකයාටත්
බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයාටත් ඔය ඇහැ කන නාසය දිවකය හයමයි තියෙන්නේ. ඔය ඇහැට කණ්ඩ නාසයට දිවට ගයට අර රූප ශබ්ද ගඳ සුවඳ රස සුව පහසු ධම්මයි අරමුණුව. හැබැයි ආර්ය ශ්‍රාවකයයි අසුදවත් පුතග්ජන පුද්ගලයයි කරන ක්‍රියාකාරකම් එක නෙමෙයි. මේවට මුහුණ දෙන ආකාරය එක නෙමෙයි. මේකෙයි වෙනස තියෙන්නේ. මේ වෙනසට හේතුව දහම් ඇසූ දහම දන්නා අර සබ්බාසෝ සංඝර පරියාය සූත්‍රයේ කිව්වා අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝයිදෝ අරිය ධම්මේ විනීතෝ සප්පුරිසානන් දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝයිදෝ සප්පුරිස ධම්මානං විනීතෝ. අසුදාත් පුරුජන පුද්ගලයා වැන්දට පිදුවට යැද්දට පැතුවට සිල් සමාදන් වුණාට පිරිත් ඇහුවට කිව්වට දැන් පිරිත් කියනවා අහනවා දෙකමනේ. මේ කියන දේ නෑ. මොකද්ද එයා මේ ධර්මය හැසිරෙන්නේ නැහැ. මොකද්ද එහෙමනම් මේ ධර්මය හැසිරෙනවා කියන්නේ. එතකොට ඔබ හොඳට හිතන්න ඕන අද බුද්ධාගමේ ධර්මය හැසිරෙනවා කියන එකක් නැහැ. බුද්ධාගමේ මේ අධර්මයක තමයි හැසිරෙන්නේ. වඳිනවා, පුදනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, සිල් සමාදන් වෙනවා, දන් දෙනවා, පින්කම් කරනවා, පිරිත් කියනවා, පිරිත් අහනවා. ඒවා මේ ධර්මයේ හැසිරීම නෙමෙයි. හොඳට කල්පනා කරගන්න ඕන ධර්මයේ හැසිරීම මේ ධම්ම විහාරී සූත්‍රයේත්, චචක්ක සූත්‍රයේත්, ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේත්, ඒ වගේම මේ අර සාරෝපම සූත්‍ර දෙකෙත් ඉතා පැහැදිලිව මේ ධම්ම විහාරී කියන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔය ආගමක තියෙන දේවල් බුදුහාමුදුරුව ඉන්න ඉස්සෙල්ලත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලත් තිබ්බා. සිල් සමාදන් වුණා. ඔනෙක් සජ්ජායනා කළා. දන් දුන්නා. පින්කම් කළා. ඒවා මේ ධම්ම විහාරී සූත්‍රයේ හෝ ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේ හෝ කියන ධම්මානුධම්ම පටිපදාවට අයිති වෙන්නේ නැහැ. ඒවා අයිති වෙන්නේ ආගමකට. එතකොට ඔබ හොඳට කල්පනා කරගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ මේ ජම්බුද්දීපේ උපත ලැබූ යුගයේ කාලේ මේ දීඝනිකායේ තියෙනවා මේ අර සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ වගේම බ්‍රහ්මජාල සූත්‍රයේ එදා තිබුණු ආගම් ගැන, ෂඩ්ශාස්ත්‍රූන් ගැන, තීර්ථකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, මහණවමුණු නොයෙකයි හිටියා. ඔය ඔක්කොම පිළිබඳ විග්‍රහයක් විස්තරයක් සාමාන්‍ය ඵල සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. ඒ එකදු එක්කෙනෙක්වත් මේ කියන බුදුහාමුදුරුවෝ කියපු ධම්මානුසාරී ධම්මානුධම්ම පටිපදාවේ එමනන්න ධම්ම විහාරි සූත්‍රයේ එමනන්න චචක්ක සූත්‍රයේ කියපු මේ බුදුහාමුදුරුවලුතෙන් හොයාගත්ත ධම්මානුධම්ම පටිපදාවේ නෑ. එතකොට බුදුහාමුදුරුවෝ මේ නිවන් දකින්නට දුකෙන් මිදෙන්නට ඊටත් ඉස්සෙල්ලා කල්පනා කරොත් මේ ඔබේම ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්නට මේ අහක යන කුණු එකතු කරගන්නා ආයතන හය ඉන්ද්‍රයන් හයක් බවට පරිවර්තනය කරලා පාවිච්චි කරන්න ඔබට පුළුවන්. එතකොට ඔබේම ඇහැ ඔබට පාවිච්චි කරන්නේ පෘථග්ජන පුද්ගලයෝ අර ආගමක අදහන පුද්ගලයෝ අහක යන කුණු එකතු කරගෙන ඒ අහක යන කුණු එකතු කරගෙන ඒවා පිනව පිනව ආස්වාදනය කිරීම තමයි ආමිෂ සුවය. ඒ ආමිෂ සුවය පමණයි ඔය අසුදවත් පුතග්ජන පුද්ගලයෝ සැපයි කියලා දන්නේ දකින්නේ. ඒකනි ඔය පංචස්කන්ධයම පුළුවන් තරම් උපාදානය කරගෙන
තමන්ගේ කරගෙන මගේ කරගෙන එකතු කරන ගොඩ ගහගෙන කටයුතු කරන්න. එතකොට අසුතවත් පුතඥන පුද්ගලයාටත් බුදුහාමුදුරුවෝ මේ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. ඒගොල්ලන්ටත් රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස, ධම්ම කැමැත්තෙන් බැඳෙනවා, පටිච්ච වෙනවා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයොත් ධර්මය අනුගමනය කරන පුද්ගලයාටත් ඔය ඇහැ, කන, නාසය, දිවකය වෙනසක් නැහැ. බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස, ධම්ම වෙනසක් නැහැ. හැබැයි වෙනස ද්විතීය ලෝක ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මොකක් කිව්වා? කෝ විශේෂෝ කෝ අධිප්‍යාසෝ කින්නානාකරණ. මොකද්ද මේකේ නානත්වය, වෙනස? මොකද්ද විශේෂය? මොකද්ද වෙනස? මේ වෙනස සාමාන්‍ය ඉස්කෝලෙකින්, සමාජයෙන්, පන්සලකින්, ආගමකින් දැනුවත්කමින්, ඉගෙනගත්කමින් කොච්චර උගත්තත් මොන උපාධිය කළත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ හොඳම ලොකුම උපාධිය කළත් මේ කියන ධම්මානු ධම්ම පටිපදාව ඒකින් ඉගෙන ගන්න බෑ. ඒක උගන්නන්නෙත් නෑ, ඒක දන්නෙත් නෑ. ඒ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ පිරිවෙන්වල, මහා පිරිවෙන්වල, පන්සල්වල ඔක්කොම උගන්නන්නේ වඳින්න, පුදන්න, යදින්න, පතන්න, ඔය වගේ ඉල්ලන්න, ප්‍රාර්ථනා කරන්න, යාඥා කරන්න, ආයාචනා කරන්න, සිල් සමාදන් වෙන්න, සිල් රකින්න, දන් දෙන්න, පින්කම් කරන්න, ඒ වගේ දේවල් කරන්න. මේ පින්කම් කරලා පිනෙන් නිවන් දැක්ක පුද්ගලයෙක් නැහැ. පින්කම් කළා පිනෙන් නිවන් දැක්ක පුද්ගලයෙක් නැහැ. ඔබ හොඳට බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕන. හැබැයි පින්කම් කරන්න ඕනයි කියලා, අවශ්‍යයි කියලා, පින්කම් කළ යුතුමය සුමනාවනි, පින්කම් කළ යුතු වෙනම නන්දායමි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මොකද මේ පින්කම් කරන්නේ? පින්කම් කළොත් තමයි මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඔය ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය හරියට පාවිච්චි කළා මේ ඔබ සියලු දෙනා පෙරකල පින නිසා තමයි අද මිනිස්සු වෙලා ඉපදිලාදී. හැබැයි නැවත නැවතත් යලි යලි අනාගතයටත් ඉදිරියටත් මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවට පස්සෙත් ඔබ තවත් පින්කම් කර කර ඉල්ලා ඉල්ලා දන් දෙන එක හොඳයි, සිල් රකින්න එක, සමාදන් වෙන එකත් හොඳයි, භාවනා කරලා ධ්‍යාන ලබන එකත් හොඳයි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැටියට බුදුහාමුදුරුවෝ දාන, සීල, භාවනා තමයි ඉදිරිපත් කළේ. හැබැයි ඔය තුනෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයයි ත්‍රිවිධ පුණ්‍ය කිරිය වස්තු සූත්‍රයයි දෙකේම තියෙනවා. දෙකේම තියෙනවා ඒවා පැවැත්මට. ඒවා කාම ලෝකෙක, සුගති ලෝකෙක, මනුෂ්‍ය ලෝකෙක රජ වෙලා සිටුවෙලා ධනධාන්‍ය වත්කම් ඇතුව, සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න තියෙන දේ පින. හැබැයි පිනෙන් මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් හෝ ඒ වගේ මේ ධර්මය අහන්න පුළුවන් තැනක උපතක් ලැබුවට පිනෙන් නිවන් දකින්න බෑ. බුද්ධ දේශනාවට අනුව පිනෙන් නිවන් දකින්න බෑ. හැබැයි බුද්ධාගමේ පින් මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරේ. ඔබ අහලා තියෙනවනේ, තම තවත් පින්කම් කරලා පිනෙන් ඉල්ලලා ප්‍රාර්ථනා කරලා නිවන් දකින්න බෑ. හැබැයි ආගමේ පින්කම් කරන්න ඕන, පිනෙන් ඉල්ලන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන. අර නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා, විසාකාමෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත්, රත්තරම් බඩු, අරවා මේවා ඔක්කොම ඉල්ලන්න ඕන. ඒ වගේම දෙව් මිනිස් සැප ලබලා ඒවා විඳලා කෙලවරට පින පවරන්න ඕන. ඒ ආගම. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ පින්කම් කරන ගමන්, පින්කම් කරන්න එපැයි කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ, පින්කම් කරන ගමන් මේ පින කුසලයක් බවට පත් කරගන්න ඕන. මේ පින කුසලයක් බවට පත් කරගන්න නම් ඔබ සියලු දෙනා මේ ආමිෂය නිරාමිෂයක් බවට පත් කරගන්න ඕන. අර ආයතන ඉන්ද්‍රිය බවට පත් කරගන්න ඕන. මේ අනුසය
න අනුසේති කරන්න ඕන. මේ සන්ධි විසන්ධි කරන්න ඕන. මේ සංකාර විසංකාර කරන්න ඕන. මේ සමුදය නිරෝධ කරන්න ඕන. මේ සංවට්ට විවට්ට කරන්න ඕන. තහුඟක් ඒව තියෙනවා. කරණීයාකරණීය දෙපැත්ත තේරුම් ගන්න ඕන. දෝතාවය තේරුම් ගන්න ඕන. එතකොට ඔබ බෞද්ධය හැටියට බුද්ධාගංකාරයෝ කරන වැඩේ එකක්. බුද්ධාගමේ කවදක්වත් බුදුහාමුදුරුව එහෙම මේ බුද්ධාගමක් හදන්න කිව්වෙත් නෑ, බුද්ධාගමක් අදහන්න කිව්වෙත් නෑ. සාමාන්‍ය පල සූත්‍රයේ, බ්‍රහ්මජාල සූත්‍රයේ එදා තිබුණු ආගම් 62ක් පිළිබඳව බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒ දෙකම 62ම බැහැර කළා, ප්‍රතික්ෂේප කළා, ඉවත් කළා. ඒ එකකවත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නා මේ සමුදය නිරෝධ කරන මාර්ගයක් පාරක් පිළිවෙතක් නැහැ. අදත් බුද්ධාගම කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර වෙන එකක්. ඒක දෙව් සැප, රජ සැප, සිටු සැප ලබන්න හොඳයි. අපි නෑ කියන්නේ. නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා, විසාකාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, රත්තරම් බඩු අර සම්පත්, මේ සම්පත් ලබන්න ඕන නම් ආගමේ කියන එක අනුගමනය කරලා ඉල්ලන්න, යාඥා කරන්න, ප්‍රාර්ථනා කරන්න, ආයාචනා කරන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි ඒක කළොත් මේ නිවන එතෙන්දිම වැහෙනවා. ඇයි? පිනෙන් ඉල්ලනවා. පුණ්‍ය අභිසංකාරයක් බවට පත් කරගන්න. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන ටිකමයි, ඔය දේවල්මයි ආගමෙන් පාවිච්චි කරන්න. හැබැයි ආගමේ ඒවා පාවිච්චි කළාට වෙන විදිහටයි ඒවා අට දක්වන්න. වෙන විදිහකටයි ඒවා අට දක්වන්න. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං. මඟදී භාෂාවෙන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙන්නේ නත්ති මේ චරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං, ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං. ඔය වචන ටිකම අරගෙන මේ තිසරණ සරණ යන කතාවක් මේ පන්සලේ තියෙන බුදු පිළිමේ සරණ යන එක, පන්සලේ ඉන්න හාමුදුරුවෝ සරණ යන එක, පන්සලේ තියෙන අර ධර්ම පුස්තක පොත් ටික සරණ යන එක. බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි. මේක කිසිම හරයක් නැති, අර්ථයක් නැති, ධර්මයක් නැති දෙයක්. හොඳට කල්පනා කළොත් බුදුහාමුදුරුවෝ කියපු උදේ නෙමේ ඔය කියන්නේ. දැන් ඔය උදේට ඔය හාමුදුරුවෝ රූපවාහිනීවල, රේඩියෝවල, ඔක්කොම තැන්වල ඇවිල්ලා මේ තිසරණ සරණය නිවනයි කියලා කියනවා. ඔය ධර්මයේද? ඔයා ධර්මයක් නෙමේ. මේක බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අපේ ඉන්ද්‍රිය හය, ඇහැකණනාසය, දිවකය, මන කියන දේවල් වලින් මේ පඤ්චස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පඤ්චස්කන්ධයම තුන් ආකාරයකට උපාදානය කරගන්නවා. කාමාවචර වශයෙන්, රූපාවචර වශයෙන්, අරූපාවචර වශයෙන් තුන් ආකාරයකට පඤ්චස්කන්ධය උපාදානය කරගන්නවා. එතකොට තුන්වරක් පහ 15යි. මේවට කිව්වා පසලොස් චරධර්ම. මේ පසලොස් චරධර්මයෙන් මිදී නිදහස් වීමයි ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං කිව්වහම මේ පසලොස් චරධර්ම වලින් නිදහස් වීම චරණං. පසලොස් චරණ ධර්ම වලින් මිදී නිදහස් වීමයි චරණං. චරධර්ම 15 මිදී නිදහස් වීම චරණං. ඒකයි අපි මේ ගච්ඡාමි සරණං බුද්ධං,
ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං අර පළමු කොටත් දෙවන කොට ဒုတိယම්පි තෙවන කොට තတိယම්පි මේ කියන්නේ මේ චර ධර්ම වලින් මිදී නිදහස් වීම තයි අපි කටයුතු කරන්නේ ඒක ගමන ගච්ඡාමි අනුගමනය කළ යුතු පුදුබදාව එතකොට මෙච්චර පැහැදිලිව මේ බුද්ධ දේශනාවේ මේ චරණ ධර්ම 15 මිදී නිදහස් වෙන්නට බුදුහාමුදුරුවෝ කියපු දේ අද බුද්ධ ආගමේ බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි ත්‍රිසරණ සරණයි කියනවා. ත්‍රිසරණ සරණයි කියන්නේ පන්සලේ තියෙන බුදු පිළිම සරණියම පන්සලේ ඉන්න හාමුදුරුවෝ මේ පෘථග්ජන හාමුදුරුවෝ සරණියම ඒ වගේම පන්සලේ හෝ කොහේ හෝ පුස්තකාලයක හෝ ගෙදරක හෝ තියෙන මේ ධර්ම පොත් ටික සරණියම ඒකෙන් නම් නිවන් දකින්න බෑ. තමන්ගාව තියෙන චර ධර්ම 15 තමන් නැති කරගන්නවා. ඒකයි චරණං කිව්වේ. එතකොට මේ චර ධර්ම 15 මිදී නිදහස් වෙන්න අපි අදිස්ථානයක් ඇති කරගත්තට මේ චර ධර්ම 15 මිදී නිදහස් වෙන්න නම් අපි කළ යුතු ධම්මානුධම්ම පටිපදාවක් තියෙනවා. ධම්මානුධම්ම පටිපදාවක් තියෙනවා. මේ ධම්මානුධම්ම පටිපදාව තමයි තමන්ගෙම මේ ලෝකෙට සම්බන්ධ වෙන මේ ඇහැ සංවර කර ගැනීම. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත උපාදාය උපාදානය කරගන්න. එත්ත පඩිම එත ගෙට ගන්න නිවේ සමානා නිවේසති. ඒ වගේම සෝත ලෝකේ ගාන ලෝකේ ජීවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ මේ තණ්හාව ඉපදෙනවා. දැන් ඔබ හොඳට කල්පනා කරගන්න ඕනේ. ඔබේ ඔය ඇහෙන් ඔබ කැමති ලස්සන ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක් දැක්කහම ඔබට ඒ රූපෙට පටිච්ච වෙනවා. කැමැත්තෙන් බැඳෙනවා. යම් වේදනාවක් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් ඔබ තුළ උපදිනවා. මේක ආර්ය ශ්‍රාවකයාටත් උරුමයි. අයිති. එතකොට ආර්ය ශ්‍රාවකයාත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනාවක් එනවා. චක්කු සූත්‍රේ ඉතා පැහැදිලිව කිව්වා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනා තුනයි සුඛ වේදනා දුක් වේදනා අදුක්කම අසුඛ වේදනා. ওই වේදනා තුනමත් සුතත්තරිසාවකයටත් පුතග්ජන පුද්ගලයාටත් එනවා. මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න අවශ්‍ය දැනුම මෙන්න මෙතෙන්දී ලබා ගත යුතුය. දැන් එතකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා ගානංච පටිච්ච ගන්ධ ජීවා පටිච්ච රස කාය පටිච්ච පොඩ්ඩප්ප මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනා හයක්ම ඇහැට කණ්ඩ නාසයට දිවට කයට මනට පෘථග්ජන පුද්ගලයාටත් උපදිනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්නා බුද්ධ ශ්‍රාවකයාටත් උපදිනවා. ඒක දෙන්නටම සාධාරණ. හැබැයි සුතවත් අරිය ශ්‍රාවකයා මේ වඳිනා වැඳලා පුදලා යැදලා පතලා ඉල්ලලා පිරිත් කියලා සිල් සමාදන් වෙලා මේකෙන් වෙන් වෙන්න බෑ. සුතවත් අරිය ශ්‍රාවකයා මේ වේදනාව අපි ගම්මුකෝ සුඛ වේදනාව. දැන් ඔය සුඛ වේදනාව ප්‍රියමනාප වේදනාව සතුට සුව සුබ සුචි සුඛ මේ වගේ වචන වලින් කිව්ව අර සෝමනස්ස සහගත සම්ප්‍රයුක්ත වේදනාව ඒක තමයි සුඛ වේදනා. ඒ සුඛ වේදනාව අසුදවත් පුතග්ජන පුද්ගලයා
ඔය ඇහැත කණ්ට නාසේයට දියෝටකායට මන්ට හයටම එන නන්දති අභිනන්දති අභිවදති අජ්‍යෝසාය තිට්ටති. ඒකෙන් ආස්වාදයක් ලබනවා, සංචේතනා පවත්වනවා, සම්පස්ස වෙනවා. ඒ තමන්ගෙම කරගන්න කටයුතු කරනවා. අජ්‍යෝසාය තිට්ටති. ඒකෙම බැහැලා ඒකෙම විතක්ක විචාර කරනවා. එතකොට එහි ප්‍රතිඵලය හැටියට තණ්හානුසය අලුතෙන් උපදිනවා. තණ්හානුසයන් අනුසේති. නමුත් ධර්මය දන්නා සුතවත් අරිය ශ්‍රාවකයාටත් අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා සුඛ වේදනාවක් එනවා. ඒ කාටවත් නවත්තන්න බෑ. අරහත් උන්වහන්සේටත් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ධර්මය දන්නා සුතවත් අරිය ශ්‍රාවකයාටත් ඇහැදීනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා සුඛ වේදනාවක් එනවා. දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. අදුකම සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. ওই වේදනා තුනෙන් එකක් හෝ එනවා. හැබැයි සුතවත් අරිය ශ්‍රාවකයා ධර්මය දන්නා පුද්ගලයා අර අසුතවත් පුතග්ජන පුද්ගලයා වගේ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියනේවා. ඒ මාර්ගයෙන් මේ අර ගච්ඡාමි චරණං බුද්ධං වෙන පැත්තක්. ඒ පුද්ගලයා මේ ප්‍රිය මනාප සුඛවේදනාව නිච්චසේ ගන්නෑ අනිච්චම්. සුකසේ ගන්නෑ මේක දුකින් කෙලවර වෙනවා. මේක මමත්වෙන් අත්තසේ ගන්නෙ නෑ විපරිනාම දම්මන් තේරුගන්න. අනිච්චන් දුක්කං විපරිනාම දම්මන් යථභූතං පජානාද. ඒ නිසා මේ සුකවේදනාව නනන්දති න අභිනන්දති න අභිවදති න අජ්‍යෝසාය තිට්ටති. එකෙන් නිදහස්සනවා. ඒක භාවිතයට ගන්න න නන්දති. එතකොට වෙනස තියෙන්නේ සුතවත් අරිය ශ්‍රාවකයාටත් ඇහැතියෙනවා රූපයක් දකිනවා, ඒකට කැමැත්තට බැඳෙනවා, පටිච්ච වෙනවා, චක්කු විඤ්ඤාණයක් උපදිනවා, සුඛ වේදනාවක් එනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඇහැ තියෙනකම් රූපේ තියෙනකම්. හැබැයි ආර්ය ශ්‍රාවකයා අර සුඛ වේදනාව නිච්චසේ ගන්නෑ අනිච්චම්. සුඛසේ ගන්නෙ නෑ දන්නවා දුකින් කෙලවර වෙන බව. මමත්වෙන් අත්තසේ ගන්නෙ නෑ විපරිණාමයට පත් වෙන බව දැනගෙන. ඔන්න අනුස්සති වඩන සුතවත් අරිය ශ්‍රාවකයා. නැතුව මේ වැන්දට පිදුවට යැද්දට පාර්ථනා කළාට පැතුවට සිල්වැක්කට දන් දුන්නට මහණ වුණාට ඔය කියන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං තේරුම් ගත්තේ නැහැ. අද වෙනකොට මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කියන වචන තුනත් විකෘති කළා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැරදියට සිංහලට පරිවර්තනය කළා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනිත්‍යන් අනිච්ච දුක්ඛ අනත්ත මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වැරදියට පරිවර්තනය කරගන්න. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂවාරයක් මෙනෙහි කළත් කිව්වත් මේ කැමැත්තෙන් අර නන්දති න නන්දති වෙන්නේ නැහැ. අභිනන්දති න අභිනන්දති වෙන්නේ නැහැ. න අභිවදති වෙන්නේ නැහැ. න අජ්ජෝසාය තිට්ටති වෙන්නේ. අර ආමිස සුවය නිරාමිසයක් බවට පත්වෙන්නේ. අර සන්ධි විසන්ධි වෙන්නේ නැහැ. අර සංකාර විසංකාර වෙන්නේ නැහැ. සමුදය නිරෝධ වෙන්නේ නැහැ. සංවට විවට වෙන්නේ නැහැ. අර අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වට. හැබැයි මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. සුඛසේ පවතින්නේ දුකින් කෙලවර වෙනවා. මමත්වයෙන් ගන්න සුදුසු නැහැ විපරිණාමයට පත්වෙනවා කියන එක දැනගත්තොත් යථාවර්ති තේරුම් ගත්තොත් මනුස්සයෙක් හැටියට මේක කවදක්වත් මේ ඇහෙන් දැක්ක ප්‍රිය මනාප රූපය නිච්චසේ ගන්නෙ නැහැ. නන්දති නන්දනය කරන්නේ, අභිනන්දනය කරන්නේ, අභිවදති ඒ ගැන වර්ණනා කරන්නේ, කතා කරන්නේ. න අජ්ජෝසාය තිට්ඨති.
එතකොට දැන් බලන්න බුද්ධාගමේ ඔය එකක්වත් නැහැ. බුද්ධාගමේ තියෙනවා නම් අපි අවංකව පැහැදිලිව කියනවා මේක හරි. දැන් ඔය කරන කිසිම තැනක වඳිනවා, පුදනවා, යදිනවා, පතනවා, ගාත කියනවා, උදේට හවසට මල් පූජා කරනවා, බුදු පිළිම තියාගෙන වඳිනවා, බෝගස්වලට වඳිනවා, තව නොයේකේවට වඳිනවා, ගාත කියනවා, බුද්ධ පූජා තියෙනවා, පිරිත් කියනවා, පිරිත් තහනවා, සිල් රකින්නවා, සිල් සමාදන් වෙනවා. ඔය එකකින්වත් මේ කියන මේ නිත්‍ය අනිත්‍ය තේරුම් අරගෙන නිත්‍ය අයින් කරන්න බෑ. මේ සැපත ආමිෂ සුවය අයින් කරන්න බෑ. ඒක කෙලවර වෙන්නේ දුකෙන්. ඒක තේරුම් ගන්න බෑ. මේක මමත්වයෙන් ගන්න උපාදානය කරගන්න තණ්හාවෙන් මමත්වයෙන් ගන්න සුදුසු නෑ. මේක විපරිණාමයට පත් වෙන බව දන්නේ නෑ. ඉතින් ඒක නිසා මේක හොඳට හිතාගන්න ඕනේ. මේ බෞද්ධයෝ වෙන්නේ බුද්ධාගමක් නමට පරම්පරාවෙන් උප්පැන්න සහතිකයේ තිබුණ පටියට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. නිවන් දකින්න මගක් උරුම වෙන්නේ නැහැ. මහණ වුණ තරමට සම්මතයෙන් අද හාමුදුරුව හැටියට සිල් මෑණියෝ හැටියට මහණ වෙනවා. සම්මතයෙන් අපේ ලංකාවේ ඉන්නවා 25,000 30,000 මහණ විචාය. සම්මතයෙන්. හැබැයි ඔය මේ අඩුගානේ මේ බුදුහාමුදුරුවන්ගේ නිවැරදි ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් මිසක් මේ නියම බුද්ධ ශ්‍රාවකයෙක් බව උදුරා දමන්නට අපකැප වෙලා කටයුතු කරන පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඔය දේශපාලනයට යන්නේ නැහැ, පෙළ පාළි යන්නේ නැහැ, සංවිධානය හදාගන්නේ නැහැ, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අනවිදියට අනවශ්‍ය විදියට ඔයගේ හැසිරෙන්නේ අර ශාසනය විනාශ කරන්න අනාසනයේ නිසින්නම් අර අගෝචරේ තරන්නම් පාපකේ මිත්තේ බජන්නම් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක් බුද්ධ ආගමේ ශේෂයක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ තියෙනවා නම් මේ සතර අනුස්සති අනිවාර්යෙන් වඩන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. අර සුඛ ප්‍රිය මිහිරි වේදනාවට අසුභානුස්සති මරණානුස්සති වඩන්න ඕන. දුක් වේදනාවට මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. අවිද්‍යානුසය උපදින හැම වෙලාවෙම මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. එතකොට මේ අනුස්සති හතරක් තියෙනවා. අසුභානුස්සති, මෙත්තානුස්සති සමත භාවනා දෙකක්, මරණානුස්සති බුද්ධානුස්සති විපස්සනා භාවනා කර්මස්ථාන දෙකක්. මෙන්න මේ හතර අනුස්සති හතර වඩනවා නම් යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයට අරමුණු වෙන සියලු අරමුණු වලට අරමුණු 36ක් වෙනවා කියලා චචක්ක සූත්‍රයේ, ඒ වගේම ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේ, මහා සතර හතිපට්ඨාන සූත්‍රයේ, ආයතන සලායතන සූත්‍රයේ හැම සූත්‍රයකම මේ 36 විග්‍රහ කරලා තියෙනවා. ඔය 36ම තුල ආමිෂය උපදිනවා, අනුෂය උපදිනවා. 36ම බුදුහාමුදුරුවෝ කියපු විදිහට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කළා නම් ඒ 36ම ඒ මොහොතේම එතෙන්දිම එත්ත විපස්සති අනුසය න අනුසයටි කරන්න පුළුවන්, සමුදය නිරෝධ කරන්න පුළුවන්. එතෙන්දීම මේකට ඉරියව්වක්, තැනක්, අවස්ථාවක් මොකක්ද ඕනේ? පන්සලකට යන්න ඕනේ නැහැ, භෝගහකට යන්න ඕනේ නැහැ, භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕනේ, ආරණ්‍යයකට යන්න ඕනේ නැහැ. ගෙදරි ඉඳන්ම මේ ධර්මයේ දන්නා පුද්ගලයෙක් ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත් මේක තේරුම් ගන්න පුළුවන් වයසට ආවනම්. මොකද්ද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? මේ සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන් අවස්ථාව සද්වස්සානි. බුදු දේශනාවේ මාර්ගදී භාෂාවේ මේකට කිව්වා සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන්
හේතුඵල දහමට ණය විනයට බහා කටයුතු කරන්න පුළුවන් සතිමා විනය්‍ය ලෝකයේ තත්වය තේරුම් ගන්න පුද්ගලයා සද්වස්සාන. ඒක අවුරුදු 13න් 14න් 15න් 16න් 17න් 18න් 20න් වෙන්නත් පුළුවන්. අවුරුදු 7ක් එහෙම නෙමෙයි. මේක සයන්න අල් දයන් සද්වස්සාන. සද් සති. සද්දෝ හෝති. සද්දස්ස කුල පුත්තස්ස. මේ සද්ධර්මයේ තේරුම් අරගත්ත කුල පුත්තේක් තමා හේතුඵල දහමට ණය විනයට බහා ගලපා මේ අනුස්සති වඩන පුද්ගලයා. නැතුව මහාන මිච්ච පුද්ගලයා නෙමෙයි. සිවුරු දාගත්ත ඇඳගත්ත හාමුදුරු හරි සිල්මෑණියෝ හරි නෙමෙයි. ඒගොල්ල සම්මත ආගමේ මහාන බමුණු පූජකයෝ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ බුදුහාමුදුරුව කියපු ධර්මය අනුගමනය කරන අය නම් ඔය කියන වඳින්නේ පුදන්නේ කළත් නැතත් කරන්න පුළුවන් උනම් නොකළත් ඒ අය අනුස්සති හතර මේ ජීවත් වෙන හැම මොහොතකම අනුසය උපදින හැම මොහොතකම හැම අවස්ථාවකම අනුස්සති හතර නොවර්ධවා නොකඩවා අජින්නව අකණ්ඩව භාවිතයට ගන්න. එතකොට ඒක තේරුම හරය මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබ ගාව තියෙනවා මේ ලෝකෙට සම්බන්ධ වෙන්න ඇහැකන නාසය දිවකය මන කියලා හයක්. ඒක දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට භාවිතා කරන්නේ අහක යන කුණු එකතු කරගන්නා ආයතන හයක් හැටියට. මේ ආගමක මහන වුණාට වැන්දට පිදුවට යද්දට පැදුවට සිල්ලමාදන් වුණාට පිරිත් කිව්වට පින්කං කළාට ඔය ආයතන හය සංවර කරගෙන ඉන්ද්‍රිය බවට පත් කරගන්න බෑ. මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ මේ ආයතික සංවරය ඇති වෙන්නේ මේ ප්‍රත්‍ය සංවරය ඇති වෙන්නේ මේ පාටිමොක්ක සංවරය ඇති වෙන්නේ මේ අනුස්සති හතර වර්තමාන මොහොතේ ප්‍රායෝගිකව නිවැරදිව යුගනද්ද. මේ අනුස්සති හතර මේ අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වචන ටිකක් නෙමෙයි. වචන ටිකට වඩම් කර ගැනීමක් නෙමෙයි. මේ වචනවල තියෙන හරය අර්ථය නිරුක්ති දැනගෙන මේ අනුව කටයුතු කිරීම. යුඤ්ජති. මේක ආරබත නෙක්කමට යුඤ්ජති. යුඤ්ජති කියන්නේ අර යෙදෙනවා. අනුගමනීය ප්‍රතිපදාවෙහි යෙදෙනවා. අනුගමනීය ප්‍රතිපදාව තමයි අනුස්සති හතර භාවිතයට ගැනීම. එතකොට ඔබ හොඳට කල්පනා කරගන්න ඕන අද මේ රටේ තියෙන ඔය සම්මත බුද්ධාගමේ මහණ වුණු කිසිවෙකුත් මේ අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගන්නෙත් නෑ, ගන්න දන්නෙත් නෑ. දැන් ඔය වචන ටික සමහර විට ඔය වචන දන්නවා. මේ අනුස්සති වඩනවා කියලා දැන් ඔය උදේ 6ට විතර ඔය අලුතෙන් ඇති වෙලා තියෙනවා චැනල් වගේක් සද්දා බෞද්ධයා තබ මොකද්ද ප්‍රඥා මෙහෙම දිදුල ඔන්නෝම ඔන්නෝම තියෙනවා චැනල්. ඔය හැම චැනල් එකකම අහෝ චැනල් කීප එක මේ සිවුරු ඇඳගත්ත හාමුදුරු නමක්ම උදේ 6ට ඇවිල්ලා මේ සතර කමටහන් වඩන්න ඕනයි කියලා කියනවා. හැබැයි මේ බුදුහාමුදුරුව දේශනා කර බදාල අනුස්සති හතර නම් වශයෙන් කිව්වට දැන් මේක දැන් අසුභානුස්සතිය වඩනවා කියලා පිළිකුල් භාවනාව. යාදෙන්නේ පිළිකුල් භාවනාව. ඒ වගේම මෙත්තානුස්සතිය වඩනවා කියලා අර මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මාමෙන්ම මගේ සතුරෝද, මාමෙන්ම මගේ මිතුරෝද කියන විෂම මෙත කියන එක පතුරවන්න. ඒ වගේම මරණානුස්සතිය වඩනවා කියලා මරණය නියතයි, ජීවිතය අනියතයි කියලා වචන ටිකක් කියවනවා.
බුද්ධානුස්සතිය වඩනවයි කියලා හිටිවිසෝගාතාව කියවන. හතරම බුදුහාමුදුරුවෝ දේශනා කරපු පැහැදිලිව තියෙන අනුස්සති හතර නෙමේ. බුදුහාමුදුරුවෝ කියපු අනුස්සති හතර ඔය ද්විතීයි ලෝක ධම්ම සූත්‍රයේ තියෙනවා පැහැදිලිව. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති. චතක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. නිබිලාය විරාගය නිරෝධය පටිනිසග්ගය බුද්ධානුස්සතිය. මරණානුස්සතිය අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං නිච්ච සුඛාත්ම මරණාදාන. මෙච්චර පැහැදිලිව ත්‍රිපිටකයේ තිබුණ දේවල් මේ ආගමේ අයට තේරුම් ගන්න බැරුව අර බුද්ධ ගෝසගේ විසුද්ධි මාර්ගයේ තියපු ඔය කසින භාවනා කරනවා. කසින භාවනා කරනවා. අනුස්සති හතර දන්නේ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරගන්න ඕන මේ චර ධර්ම 15 මිදෙන්නත් මේ පැවැත්ම තුල තියෙන ඇහැකනනාසය දිවකය මනහය සංවර කරගන්නත් මේ අනුසය න අනුසයටි කරන්නත් සමුදය නිරෝධ කරන්නත් සියලු දේ නිවනට උපකාර වන මාර්ගය විවෘත කරගන්නත් උපකාර වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව ඒක ධර්මය. එකම ධර්මයයි. ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානී පරිපූරෙන්තු සත්ත ධම්මේ පරිපූරෙන්තු ද්වෙන්නම් පදානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිය අධිගතා හෝති. අරහත් ඵලයටම පත් වෙනවා. එතකොට මේකට බුදුහාමුදුරුවෝ ආනපාන සති සමාධි භාවනා කිව්වා. මේකෙන් ආනපාන කියන කොටස අරගෙන උලන් ඇදීම් පිට කිරීම හැටියට බුද්ධ ගෝසලියා දුන්න විසුද්ධි මාර්ගයේ තියෙනවා. මේ අස්සපස්ස ආනපාන කියන්නේ ආස්වාස ප්‍රාස්වාස උලන් ඇදීම් පිට කිරීම. ඔන්න ඔතෙන්දි තමයි බෞද්ධයට විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෝසකේ විසුද්ධි මාර්ගයේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ උගන්වන්නේ. බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ උගන්වන්නේ. මහා පිටුවෙන් වල උගන්වන්නේ. ඔය රාජකීය පඬිතු විභාගේ මොකද්ද උගන්වන්නේ? කසින භාවනා. උලන් ඇදීම් පිට කිරීම. උලන් ඇදීම් පිට කිරීම ඒකම එකම ක්‍රමයයි කියලා. උලන් ඇදලා පිට කළා නිවන් දැක්ක මිනිහෙක් නැහැ. හැබැයි මොනවා හරි අනාර්ය ධානයකටපත් වෙන්න පුළුවන්. අනාර්ය ධානයකටපත් වෙන්න පුළුවන්. සමුදය නිරෝධ කරන්න බෑ. ඉන්ද්‍රියය සංවර කරගන්න බෑ. මේ නිච්චදේ සුඛදේ අත්තසේ ගන්න දේවල් වලට බැඳීම නවත්තන්න බෑ. ඇලීම ගැටීම් මුලාව නවත්තන්න බෑ. එතකොට මේ ඇලීම ගැටීම් මුලාව නවත්තන්න නම් මේ ඔය ගුලන් ඇදලා පිට කළා හරි මේ වගේ බෑ. අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ඒවට අදාළ නිවැරදි වචන පදවැල් තේරුම් අරගෙන ඒ අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීමයි මේ කුසලස්ස උපසම්පදා කුසලය වඩා වර්ධනය වෙන්නේ. එතකොට මේ පිනෙන් නිවන් දකින්න බැරි බවත් ආගමක නිවන් මාර්ගයක් නැති බවත් ආගමක චර ධර්ම හෝ ආමිෂයෙන් දෙන්න ක්‍රමයක් නැති බවත් තේරුම් ගන්න ඕන. හැබැයි ආගමක් හොඳයි පැවැත්මට. අඩු වශයෙන් මේ හතර අපායෙන් මිදී නිදහස් වෙලා මේ අඩු ගානේ කාම ලෝකෙක සුගති ලෝකෙක මිනිසෙක් වෙලා දෙවියෙක් වෙලා ධානයක් ලැබලා බ්‍රහ්මයෙක් වෙලා ඉපදෙන්න ආගම අවශ්‍යයි. ආගම හොඳයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ මේ හොඳ ආගමක් අදහා ඉන්න එක නෙමෙයි. ආගමක් අදහන එක අපි එපැයි කියන්නේ නරක නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් නම් ආගම අදහමින් හෝ අදහන්නේ නැතුව හෝ මේ කියන ධම්මානුධම්ම පටිපදාවේ අනුස්සති හතර වඩන්න ඕන. එතකොට අනුස්සති හතර වඩන්න වෙලාවක් ඕනේ, කාලයක් ඕනේ, තැනක් ඕනේ. මේ යනකොට, එනකොට, කනකොට, බොනකොට, වැසිකිලි කැසිකිලි යනකොට, වාහනයක් එලවනකොට, උදැල්ලෙන් කුඹුරේ උදැල්ලෙන් වැඩ කරනකොට, ඉස්කෝලේ උගන්වනකොට, ඉගෙන ගන්නකොට ඕනෑම දවසේ පැය 24 තුල කරන ඕනෑම ක්‍රියාවක් කරමින්
තරාගන්න මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩනවා. ඕනෑම ක්‍රියාවක් කරමින් ඒකට තදින් තදූවයන් පටිච්ච වෙන්න ඇලෙන්න අර අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනවා. මරණානුසති බුද්ධානුසති නිවැරදිව තේරුම් අරගෙන භාවිතයට ගන්න. එතකොට ඇතුලාන්තය කිලුටු වෙන්නේ නැහැ, කෙලෙස් අලුතෙන් උපදින්නේ නැහැ. නික්ලේශී බවට පත්වෙනවා. අර චර ධර්ම වලින් මිදී නිදහස් වෙලා චරණං කියන චරණ ධර්ම 15න් පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඇහැ කන නාසය දිව කය මන හයම ඉන්ද්‍රයන් බවට පත්වෙනවා. ඇතුලාන්තය අධ්‍යාත්මය මනෝමය කාය පිරිසිදු වෙනවා. මේ මනෝමය කාය තුළ පිරිසිදු වීමත් සමග අර චක්කුසෝතගාන ජීවා කාය මනෝ කියන මේ හයට අමතරව තවත් ඉන්ද්‍රිය ධර්ම පහක් මතුවෙනවා. ඔය තවත් ඉන්ද්‍රිය ධර්ම පහක් අලුතෙන් මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ඔබ සියලු දෙනා ගාව තියෙනවා. ඔබ යටපත් කරගෙන මලකට තට්ටු තුන රාග මල, දේශ මල, මෝහ මල වලින් යටපත් කරගෙන. එතකොට මේ මලකට තට්ටු ඉවත් කළාම ඔබ ගාවම තියෙන සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා. සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දෝ හෝති වෙනවා. සද්වස්සාන වෙනවා. අන්න සද්දා ඉන්ද්‍රිය බල ගැන්වුනහම සෝතාපන්න ඵලයට පත් වෙනවා. බුද්ධ ශක්තියට අනුගත වුණා. ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය මතු වෙනවා, බලගැන් වෙනවා. සති ඉන්ද්‍රිය බලගැන් වෙනවා, මතු වෙනවා, බලගැන් වෙනවා. සමාධි ඉන්ද්‍රිය බලගැන් වෙනවා, මතු වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා, බලගැන් වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය මතු වීමත් සමග සමුදය නිරෝධය නිවැරදිව තේරුම් අරගෙන ප්‍රඥාව මතු කරගන්නවා. ඒ අනුව මේ ඉන්ද්‍රිය ධර්ම බලගැන් වෙනවා. ඒ අනුවයි බුද්ධ බල 20ක් තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ. මේ වැන්දට, පිදුවට, යැද්දට, පැතුවට, මහන වුණාට, සිල් සමාදන් වුණාට, පන්සිල්, අටසිල්, දසසිල්, දාමනේර සිල්, උපසම්පදා සිල් සමාදන් වුණාට ඒ පුද්ගලයා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. සමුදේ නිරෝධ කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. ආමිසය නිරාමිස බවට පත් කරගත්ත කෙනෙක් වෙන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනෑ. මේ බුදුහාමුදුරුවෝ කියාදුන්න මාර්ගය වචන ටික කොටලා තියෙනවා බුද්ධාගමේ. මොකද ඒ වචන ටිකම තමා බුද්ධාගමෙත් ගත්තේ. හැබැයි ප්‍රායෝගිකව නිවැරදිව යුගනද්දව බුදුහාමුදුරුවෝ කියපු මේ අනුස්සති හතර නම් බුද්ධාගමේ උගන්නන්නෙත් නැහැ, කියා දෙන්නෙත් නැහැ, අනුගමනය කරන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, තේරුම් ගත්තෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි බෞද්ධයෝ වෙන්න නම් මේ මහණ වෙන්න ඕනේ නැහැ. පන්සල් ගියාට කමක් නැහැ. සිල් සමාදන් වුණාට, දන් දුන්නාට, පින්කම් කළාට කමක් නැහැ. මේ තමන්ගේ හිතට, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට වර්තමාන මොහොතේන මේ අරමුණු අය චක්කාරම්මන, සෝතාරම්මන, ගානාරම්මන, දිව්‍යාරම්මන, කායාරම්මන, මනාරම්මන කියන හය අරමුණක්. මේ අරමුණු වලට අපි පටිච්ච වෙන්න හොඳ නැහැ. ඒවා නිත්‍යසේ, සුඛසේ, අත්තසේ ගන්න හොඳ නැහැ. ඒවා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් කියලා එකෙන් මිදින්න දාස් වෙනවා. ඒකට බැඳෙන්න හොඳ නැහැ. නිබ්බිදාය ඇලෙන්න හොඳ නැහැ. විරාගය රවුම් ගන්න හොඳ නැහැ. ඒ දිගේ නිරෝධය, ඒ උපාදානයෙන් මිදින්න දාස් වෙනවා. මේ තණ්හාබයි උපාදානයයි ඇති වෙන්නේ අර ආමිස සුවයක්, ආස්වාදයක් ලබන නිසා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත නැති නිසා. දැන් ඔය බුද්ධාගමේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වට මේ යථාභූත ඥාන දර්ශනයක් ලබන්න බෑ. නිවන් දකින්න වචන ටිකක්, පද ටිකක් නෙමෙයි ඒවා. ඒවා පස්සේ කාලෙක මේ පෘථග්ජන පුද්ගලයෝ අර බුදුහාමුදුරුවන්ගේ මාර්ගදී වචන ටික වෙන විදිහට, වෙන අර්ථයක් හරයක් ඇතුව පරිවර්තනය කරගත්ත. අනිත්‍යයි දුකයි අනාත්මයි, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා.
බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අටක්‍රා තීන පදා අනිච්ච දුක්ඛ අනාත්ත. නිච්ච සුඛ අත්ත. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මරණානුස්සතිය. නිච්ච සුඛ අත්ත මරා දැමීමට තමයි අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන ඒ අනුව මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කියන தත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා බෞද්ධයෝ වෙන්න නම් මේ ඔය වැන්දට පිදුවට යද්දට පැතුවට මේ පන්සිල් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සිල් කියලා සම්මතයෙන් සමාදන් වුණාට ඒවා යන් සමාදානං තං වතං සීලබ්බත පරාමාසයට අහුවෙනවා කියලා බුදුහාමුදුරුවම කිව්වා. බුදුහාමුදුරුවම කිව්වා ඔය සමාදන් වෙන සීලය සීලබ්බත පරාමාසය කියලා. අනිත් පාර සමාදන් වෙන සීලය බුදුහාමුදුරුවන්ගේ සීලයකුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් අර මහා මායා දේවිය ඔය බෝසත් දරුවා මව් කුසට ඔක්කාන්ති වෙලා ඉන්න අවස්ථාවේ ත්‍රිපිටකයේ තියෙනවා මහා අපේ මහාවංශයේ තියෙනවා ඒ මහා මායා දේවියත් මේ අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා හිටියද. එහෙනම් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න නෙමෙයි බෝසත්තුමා උපදින්නටත් පෙරත් ඔය සීල් සමාදන් වුණා. ඒ මහා සම්මත රජුගේ පටන් සීල් සමාදන් වීම තිබුණා කියලා මහාවංශයේ තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. සමාදන් වන සීලය බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. ඒක ආගමක සමාදන් වෙන සීලය. බුදුහාමුදුරුවන්ගේ සීලය තියෙන්නේ ඊට වඩා ඉන්ද්‍රිය සංවරය. පටි විරතෝ හෝති. පටි විරතෝ හෝති. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සියලු දේ නිමරදිව පිරිසිදුව මේ චචක්ක සූත්‍රයේත් ඔය ආයතන හය සංවර කරගන්න හැටි මේ තිස් ආකාරයෙන්ම සමුදේ උපදින ආකාරයත් සමුදේ නිරෝධ කළ යුතුත් කළ හැටිත් ඔක්කොම විග්‍රහ කළ තියෙනවා. අන්තිමට මෙහෙම 36ම සමුදේ උපදින්නට එනවා නිරෝධ කරාම අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිංසක බුද්ධානුස්සතිය පූර්ණ වෙනවා. බුද්ධානුස්සති බෞද්ධා දෙමීම පූර්ණ වෙනවා. ඒකයි බුද්ධානුස්සතිය කියන්නේ. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිංසක්ගාය මේ හතර තමයි බුද්ධානුස්සතිය. නැතුව ඉතිපිසෝගතාව නෙමෙයි. අද වෙනකොට ආගමේ මේ ඉතිපිසෝගතාව බුද්ධානුස්සතිය හැටියට ගත්තා. මරණය නියතයි ජීවිතය අනියතයි කියන එක මරණානුස්සතිය හැටියට ගත්තා. අර විසම මෙතානුස්සතිය හැටියට ගත්තා. පිළිකුල් භාවනාව අසුභානුස්සතිය හැටියට ගත්තා. ඒක නිසා බුද්ධාගමේ මේ කියන බුදුහාමුදුරුවන් මතු කළා පෙන්වුව අනුස්සති හතර සහ මුලින්ම විකෘති කළා වෙනස් කළා විනාශ කළා මිනිසුන්ට දහම් පාසල් උගන්වනවා පොඩි හාමුදුරන්ට සිල් මෑණියන්ට පිටියෙන් වල උගන්වනවා පන්සල් වල උගන්වනවා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ බුද්ධ ශාวก ධර්ම පීඨේ ටිකක් වයසක හිටක් බොහොම ගැඹුරින් උගන්වනවා මේ විසුද්ධි මාර්ගයේ තියෙන වැරදි දේවල් කඨින භාවනා නිවනක් නෑ නිවන අහලකටවත් යන්න ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන බුද්ධ ශාวก පීඨේ ධර්ම පීඨේ උගන්වන මහා පිටින් වල උගන්වන්නේ බුද්ධ ආගමක මිසක් අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලංකාවතාර සූත්‍රය පාරමිතා සූත්‍රය ජීක වෛතුල්වාදී ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම 66ක් තියෙනවා ඒ 66න් බොහෝ ඒවා තමයි විසුද්ධි මාර්ගයටත් ආවේ එදා විසුද්ධි මාර්ගයේ තමයි විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17ක් බුද්ධඝෝෂ ලිව්වා මේ හෙලා අටුව බලාගෙන මූල අට කතාව බලාගෙන ඒව තමයි පස්සේ කාලෙක බැරිදි අටුවා හැටියට අරගෙන ඒව තමයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශාวก ධර්ම පීඨේ උගන්වන්නේ ඒව ගරු කොට ගුරු කොට ලියු පොත්පත් තමයි සමාජයේ හැම තැනකම ප්‍රචලිත වෙලා බුද්ධ ආගම හැටියට තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ආගමක් කොට කීයටවත් ආගමක් හැටියට සැලකන්න බෑ. ආගම තියෙන බොහෝ ලක්ෂණ පැවැත්මට උපකාරී වෙන
පින්කම් කර කර පිනෙන් නැවත නැවත ඉපදෙන්නට පාර හදන කියන ක්‍රමයක්. දෙව් මිනිස් අප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට ප්‍රාර්ථනා කර කර යන පිරිසකට ආගම හොඳයි. නමුත් මේ ජීවිත කාලේ මේ ලැබූ මනුසත්ව ප්‍රතිලාභයෙන් හරියට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත ධර්මයට අනුසති අතර ප්‍රායෝගිකවත් යුග නැද්දවත් වැඩුවා නම් අනුසය උපදින්න නැත්නම් සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා නම් ප්‍රත්‍ය සංවරය ඇති වෙනවා නම් ප්‍රාතිමුඛ සංවරය ආයතික සංවරය සතර සංවරය පූර්ණ වෙනවා නම් අන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒක ප්‍රායෝගිකව ගත්තා නම් ඒ පුද්ගලයා බෞද්ධයෙක්, එහෙම නැත්නම් ආගම්කාරී. ආගම කියන එකේම තේරුම පැවැත්ම පවත්වාගෙන යනවා කියන එකයි. ධර්මය කියන එකේ තේරුම ඊට වඩා වෙනස්. ඒ නිසා අද වෙන විට මේ රටෙත් ලෝකෙත් මේ ආගමයි ධර්මයයි දෙකම පටලවාගෙන. ආගමිකින් නිවන් දකින්න බෑ කිසිම දවසක. ආගම හොඳයි පැවැත්මට. ධර්මයයි නිවනට උපකාර වෙන්නේ ධර්මයයි. ආගමක ධර්මයක් නෑ, තියෙන්නේ පැවැත්ම පවත්වාගෙන යෑමේ ක්‍රමයක්. නිවනේ ආගමක් නෑ, ධර්මයේ ආගම නිවනක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම කල්පනා කරගන්න ඕන, හිතන්න ඕන, අනුගමනය කරන්න ඕන. මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න නම් ආගම අදහන ගමන් ධර්මයක් තේරුම් අරගෙන මේ ධර්මයේ හැටියෙන අනුස්සති වඩන්න. සතර අනුස්සති, සතර ගමඨාන්, චතුරාරක්කා වඩන්න ඕනේ. ඒකට මහාන වෙන්න ඕනෙත් නැහැ, පන්සලකට යන්න ඕනෙත් නැහැ, ආරණ්‍යයකට යන්න ඕනෙත් නැහැ, ගහක් මුලකට යන්න ඕනෙත් නැහැ, භෝගක් ගාවට යන්න ඕනෙත් නැහැ, මොකක්වත් නැහැ. තමන්ගේ ගෙදර ඉඳන් තමන්ගේ වැඩ කටයුතු අනිකුත් සියලු දේ කරන ගමන් මේ සතර අනුස්සති ප්‍රායෝගිකවත් යුගනද්දවත් නිවැරදිවත් වර්තමාන මොහොතේන සෑම අරමුණකට අදාළවම සෑම සංකාරයකටම අදාළව අනුගමනය කරන එකයි. මේක සෑම සංකාර සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති සමතේරුම. දැන් ඔබට දවසේ පැය 24ක් තුල ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයට අරමුණු වන සියල්ල සංකාර සිතුවිලි නෙමෙයි. ඒක ඊටාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ සංකාරයෙන්නේ දවසකට එකක් දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. අනික ඔක්කොම ඒවා මේ අව්‍යාකට සිත්. දැන් ඔබේ ඇහෙන් ඔය වත්තේ තියෙන ගසකොළ අර නොයෙකුත් සත්තු නොයෙකුත් දේවල් දකිනවා. ඒවා අව්‍යාකටයි. ඒව සංකාර වෙන්න නම් ඔබ ඒවට වේදනාවක්, වේගයක්, ආවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් උපද්දවා ගන්න. ඒක තමයි චක්කුංච පටිච්ච රූපේච උපද්දිති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා කියලා කිව්වා. අන්නේ ඒ විග්‍රහයෙන් කරපු දේ තමයි අර අව්‍යාකට සිට සංකාර සිතක් වෙන්නේ. එතකොට ඔබ මේ අනුස්සති වැඩිය යුත්තේ අර 90%ක් එන අභ්‍යාකට සිත්වලට එහෙම නෙමෙයි. අභ්‍යාකට සිත්වලින් ඔබේ හිත පිරිසිදු වෙන්නේත් නැහැ, කිලුටු වෙන්නේත් නැහැ. හැබැයි සංකාර සිතක් ආවොත් හිත කිලුටු වෙනවා. සංකාර සිතක් එන හැම අවස්ථාවකම අනුස්සති වැඩුවොත් ක්‍රියාසිතක් බවට පත් වෙලා හිත පිරිසිදු වෙනවා. අනුසය උපදින් නැත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕනේ. අපි මේ ඇහැ කන නාසය දිවකය මන තියෙන්නේ පාවිච්චි කරන්න. මේ ඇහැ කන නාසය දිවකය එහෙම නිරෝධ කරන්න බෑ. ඇහෙන් දකින රූප, කනෙන් දකින අහන ශබ්ද ආදී වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, සුගන්ධත් නිරෝධ කරන්න බෑ. එතකොට මේ නිරෝධ කළ යුත්තේ ඇහෙන් රූපයක් දැකලා ඔබ තුළ ඇතිවන වේගය, වේදනාභාවේගය, චිත්තාවේගය මේ වචන පහම එකතු කොල්ලා කිව්වා
වේදයිට කියලා. අර ඇයින් දැකෙන චක්කු සංඥාව නිසා රූපයක් දැක්කහම ඔබේ හිතේ ඇතිවෙන වේගය වේදනාවයි නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ. නැතුව ඇහැ නිරෝධ කරන්නත් බෑ, රූපය නිරෝධ කරන්නත් බෑ. ඔබේ හිතේ ඒ වර්තමාන මොහොතේ ඇතිවෙන වේදනාව වේගය ආවේගය චිත්තාවේගය මේමත්තතාවය විඥාන ශක්තියක් හැටියට පත්වෙන එක නවත්තන්නයි මේ සංඥා වේදිත නිරෝධයයි කළ යුත්තේ. නැතුව සංඥා නිරෝධයක් හෝ ඇහැ නිරෝධ කන නිරෝධයක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළත් නෑ. නමුත් අද වෙන විට ඔය බොහෝ ආගම්වල මේ ලංකාවේ තියෙන පොත්පත් හරියට ලියලා තියෙනවා මේ ඇහැ නිරෝධය නිවනයි, කන්න නිරෝධය නිවරයි, මේ ඇහැකන්නාසේ දිවකය හය නිරෝධ කිරීම නිවනයි කියලා. එහෙමම ලියපු පොත් තියෙන. ඒක නිසා හිතාගන්න පුළුවන් කොච්චර නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ උතුම් නිර්මල ධර්මය ආගමක් හැටියට කන පිට ගහලා කොයි තරන්නම් මිනිස්සුන්ගේ නිවන වහලද. අද ඔය පන්සල් සංස්ථාවේ කරන කියන බොහෝ දේවල් යදිනවා, පුදනවා, මල් පූජ කරනවා, ගාත කියනවා, පිරිත් කියනවා, පින්කම් කරනවා, දන් දෙනවා, තව නොයෙක් දේවල් කරනවා. ඒ ඔක්කොම එක පැත්තක ආගමක්. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විතරයි කරන්න ඇත්තේ. බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ අනික ඔක්කොම කරනවා. පැවැත්මට අදාළව වඳිනවා, පුදනවා, යදිනවා, පතනවා, ඉල්ලනවා, පින්කම් කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, සිල් සමාදන් වෙනවා, පිරිත් කියනවා, පිරිත් අහනවා. මේ වගේ මේකේ මේවැන් නිවන් දකින්න බෑ. මේක හොඳට තේරුම් ගත්තොත් ඔබටත් පුළුවන් ඔබේ ඉන්ද්‍රිය සංවර කරගන්න, ඔබේ හිතේ උපදින අනුසය න අනුසයති කරගන්න, අර සංකාර විසංකාර කරගන්න, සන්ධි විසන්ධි කරන්න, සමුදය නිරෝධ කරන්න, සංවට්ට විවට්ට කරන්න. එතකොට ඔබ අනුසති වැඩුවොත් මේවා ඔබ තුළ සිද්ධ වෙයි. වැන්දට පිදුවට, ඇද්දට, පැතුවට, පින්කංගලාට, සිල් සමාදන් වුණාට, පිරිත් කිව්වට, ඇහුවට නම් කිසිම දවසක ඔබට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන නිබ්බානගාමී පුද්ගලයෙක් බවට පත්වෙන්න බෑ. සුතවත් අරිය ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න බෑ කියන එක හොඳට තේරුම් ගන්න. දැන් අවස්ථාව තියෙනවා, අපි විනාඩි කීපයක් දෙනවා ඔබටත් මොනවා හෝ නොපැහැදිලි තැනක්, අපැහැදිලි තැනක්, ගැටලු සහිත තැනක් තියෙනවා නම් අහලා දැනගන්න තීරුම් ගන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන මේ මයික් එක අරගෙන. ගෞරවනීය අරහතුන් වහන්සේ අවසරයි. මට වහන්සේගෙන් දැනගන්න ඕනේ, අපි කුඩා කල සිටම අපි පන්සිල් සමාදන් වෙනවා, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි මේ විදියට. නමුත් දැන් අපි මේ සිරි දහම බොඩෙන් මෙතෙක් කල ඔබ ඔය ත්‍රිසරණ සරණ ගියේ මේ පන්සිල් සමාදන් වෙන්නේ ඉස්සෙල්ලා බුද්ධං සරණං ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියන වැරදි තේරුමක් ඇතුවේ. දැන් ඔබ දන්නවා මේ ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං කියන්නේ මේ චර ධර්ම 15න් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක, අර කාමාවචර රූපාවචර අරූපාවචර කියන එකෙන් වැඩි කළාම 15 චර ධර්ම. ඒකෙන් මිදී නිදහස් වෙන්නයි මේ ත්‍රිසරණ මේ කියන ඔය ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං නමෝරක් කියන්නේ. එහෙමයි අරහතුන් වහන්සේ. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ, ඇත්තටම අපි දැන් හරියට මේ අවබෝධය තියෙනවා අපිට වහන්සේ දේශන විදියටම. මට දැනගන්න ඕනේ අපි ඇත්තටම සීලබ්බත පරාමාසයට අහු වෙනවද, තවමත් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිවැරදි අවබෝධයක් ඒක අරගෙන සිල්වතක් සමාදන් වෙනවා නම් සීලබ්බත පරාමාසයට අහු වෙනවා. අර අනුස්සති වඩනවා නම් ඒකෙන් මිදෙනවා.
ඒ දෙකම සිදු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි නැත්තම් නොදැනම අපි සීලබ්බතකම සිල්වතක් සමාදන් වූ හැම මිනිහෙක්ම සීලබ්බත පරමාහාරයට අහු වෙනවා. සිල්වත පරමාහාරයේ කොට රකින්න අර ඒරපත් ආම්ද්‍රුවන්ගේ කතාව කිව්වේ ඒකයි. එහෙමයි ආරතන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම අධිෂ්ඨාන කරමු. අවසරයි ආරතන් වහන්සේ. ආරතන් වහන්සේ දැන් අපි මුලින්ම සමුදය හටගන්නේ හැටි ඉගෙන ගන්න ඕනේ. පටිච්චසමුපාදයෙන් හරි ඉස්සරලාම අපි ඉගෙන ගන්නවා කොහොමද අපිට අනුශයක් ඇති වෙන්නේ, ආශයක් ඇති වෙන්නේ කියලා. අනුශය උපදින තැනට එනකන් එහේ තේරුම් ගන්න ඕනේ. බණ අහලා ධම්ම අහලා අනුශය උපදින්න ඉස්සෙල්ලා මේ ක්‍රියාකාරකම් රාශියක් ඇති වෙනවා. අපි ගම්මු ඇහෙන් අනුසය උපදින හැටි. චක්කුංච පටිච්ච රූපේච චයින තුනක් තියෙනවා. තේරුණාද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නම් සංගති. අර චයන තුන තියෙන ගති තුන තමයි චේතනාන්විතව කියන එකයි චයන. තින්නම් සංගති පස්සෝ. එකට ඒ ගති තුන ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඔබේ ඇහැයි ඔබලක රූපයයි ඔබේ මනසේ ක්‍රියාත්මක වන අර වේගයේ වේදනාව ආවේගය තමයි පටිච්ච. ඒක නිසා ජනිත වෙනම වේදනාව. ඈ තින්නම් සංගති පස්සෝ සම්පස්ස ජා වේදනා. ජා කියන්නේ ජනිත වෙනවා. වේදනාව. මේ වේදනාව තමයි ඔබට දැනෙන්න තේරෙන්නේ. මේ වේදනාව සුඛ වේදනාවක් නම් ප්‍රිය වේදනාවක් නම් ඒක ඔබට සැපයක් සතුටක් සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක් සතුටක් විඳින සැපතක්. දැන් ඔබ ඒ සතුට පිනවා පිනවා ආස්වාදනය කරන්න ඒක සුඛ වේදනාවක් නම් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය කිට්ට. අන්න අනුසය උපදින හැටි. අර බුදුහාමුදුරුවෝන්ගේ ධර්මය දන්නා ආර්ය ශ්‍රාවකයාටත් ඇහැ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා එනවා. හැබැයි ඒ ආර්ය ශ්‍රාවකයා මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනකොට න නන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති. තස්ස එහි ප්‍රතිපලයක් හැටියට රාග අනුසයං න අනුසේති. මේක චචක්ක සූත්‍රයේ ද්විතිය ලෝක ධම්ම සූත්‍රයේ ඉතා පැහැදිලිව මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ කිව්වා. රතනංස එතකොට අපිට හටගන්න සමුදය විපරිණාමයට සමුදය 36 ආකාරයකින්ම උපදිනවා. ඇහෙන් 6යි කනෙන් 6යි නාසයෙන් 6යි දිවෙන් 6යි කයෙන් 6යි මනසෙන් 6යි 36යි. එතකොට රතනංස එක පැහැදිලි. අපි ඊට පස්සේ දැන් එතනින් ගයි විපරිණාමයට පත්වගෙන යනවනේ ආරතන් වහන්සේ. දැන් ඒක පැහැදිලි නම් ඊට පස්සේ සමුදය නිරෝධ කරන්න පුළුවන්ද? බැඳලා පුදලා යදලා පතලා පිංකම් කළා සිල් රැකලා භාවනා කරලා ධ්‍යාන ලැබලා බෑ. බෑ. එහෙනම් සමුදය නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? ආරතන් වහන්සේ ඒක අර මරණානුස්සතියෙන් අපි ඊට පස්සේ දැන් අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඒ වර්තමාන මොහොතේම භාවිතයට ගන්න. රතන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් වුණා. මුලින්ම මම ඔය අනුස්සති හතරම මෑ කරගෙන ආවා. පස්සේ මට තුන තමයි තුනයි පුළුවන්. දැන් සුඛ වේදනාවක් ප්‍රිය වේදනාවක් නම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. දුක් වේදනාවක් නම් අප්‍රිය අමීරි එකක් නම් අර අසුභානුස්සති වඩලා හරියන්නේ නැහැ. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. අර අවිද්‍යාවෙන් උපදින අනුසය නම් අර මුල් දෙකම වැඩක් නැහැ. මරණානුසති බුද්ධානුසති. එතකොට අනුස්සති හතරක් තියෙනවා. අනුස්සති හතරෙන් අපි ගාවාව වේදනාව සුඛ වේදනාවක් නම් වෙනම තුනක්, දුක් වේදනාවක් නම් වෙනම තුනක්, අවිද්‍යා වේදනාවක් නම් දෙකක්. එහේ රතන් වහන්සේ මුලින්ම මං අනුස්සති වඩනකොට
මට අනුසති තුනින් එච්චරම අර මරණානුසතිය තමයි ගොඩාක් දුරට මට අර අයින් කරගන්න පුළුවන්. බුද්ධානුසති වඩන්නත් පුළුවන්. මේ තමන්ගේ හිත පුරුදු වෙලා පුහුණු වෙලා පදන් වුණු. එහේ යරතන් වහන්සේ අර පදන් වෙන්න ඕන. සතිපට්ඨානේ හිත පදන් වෙලා තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙන්න අප්‍රිය දෙයට ගැටෙන්න. එහේ දැන් අලුතෙන් මේ ධර්මය අහලා පදං කරගන්න ඕන අනුස්සති වඩන්. අරතනවාසේ මට අර මුලින්ම මෙත්තානුස්සතියම කරනකොට මගේ හිත ඒ විදියමයි. අර පොඩ්ඩක් යටපත් කරගෙන ඒකෙන් වැළකීලා ඉන්න පුළුවන්. හිත වෙනස් වුණේම නෑ මගේ. දැන් ඔය ඉතින් ඒක එහෙම වෙනවා. මොකද සංසාරේ කල්ප කාලයක් පුරුදු වෙලා තියෙන්නේ හිත පදං වෙලා තියෙන්නේ මේ වැරදි පැත්තක. දැන් ඒ පැත්තෙන් උඩගම් බලා යන්න හිත හදාගන්න ඕන. අරතනවාසේ මරණානුස්සතිය කරනකොට අර බෙදලා බලනකොට මට ගොඩාක් සමතයකට සමතයකට වගේ එන්න පටන් ගත්තා. මේ බෙදලා බලන්නේ අර මේ චතරෝ මහපුත මේ අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය තුනෙන් බෙදලා බලන්න පුළුවන්. එහේ ඊට පස්සේ රහතන් වහන්සේ මම අන්තිමට පුරුදු වුණා හේතුව පැත්තක තියලා ඵලය විතරක් මම බල බල හිටියා. මම පුරුදු වෙන්නද ඊට පස්සේ රහතන් වහන්සේ නිකන් අර අන්තිමටම නිකන් ඔටෝ දැනෙනවා මේ මෙතන දැන් අර හැංගිලා ඉන්නවා වගේ. දැන් මෙතන හේතුව පැත්තකදීදී දැන් ඔබ ගාවම ඉන්නවා. ඔබව මේ පැවැත්ම තුළට නැවත නැවත බඳවන බලවේගය. මේ ශක්තිය. එහේ මොකක්ද විඥානි? එහේ ඔබ මෙතෙක් කල මේ සංසාර ගමනාවේ විඥානයේ බලෙන් ශක්තිය. එහේ ඔය විඥානයේ බලය ඔය විඥානයේ මැරෙන්න මියැදෙන්න කැමති නෑ. එහේ නිකං ලේකින්. හැබැයි ඔය විඤ්ඤාණය තියෙන තාක්කල් ඔබ ඔය වංචක ධර්මවලට අහු වෙනවා. අල්ලනවා උගුලට අල්ලනවා. එහේ මායාවගේ උගුලට අහු කරනවා. එන විඤ්ඤාණය මිදී නිදහස් වෙන්න මේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ත්‍ත්වයටපත් වෙනවා. අරහතන් වහන්සේ මට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් එහෙම බලබලම මම ඉන්නකොට මම හැමදාම හේතු විතරයි. දැන් මට මොකක් හරි තව ප්‍රශ්නයක් කියන්නකෝ. දැන් මගේ මහත්යම ගැටෙනවා කියන්නකෝ. ඒතර දැන් මම මහත්ය අයින් කරලා බලනවා, දුව අයින් කරලා බලනවා. දැන් එතකොට මගේ හිත සමතයකටපත් වෙනවා. එක දවසක් අරහතන් වහන්සේ මට දැන් එහෙම එහෙම බලබල යනකොට මට එකපාරට මතක් වුණා. මම මතක් වුණා නේ, මට දැනුණා ආ මෙතන මම ඉඳගෙන නේද බලන්නේ කියලා. ඒතර අරහතන් වහන්සේ ඇත්තටම මට ඒ වෙලාවේ හිතාගන්න බැරි මට අර දැනුණා. අරහතන් වහන්සේ එකපාරට මගේ අර ඔළුවේ තිබේ පටි ගැලවුණා වගේ දැනුණා මට. මගේ අර දැවිල්ල තිබුණා අරහතන් වහන්සේ මට තරහ ගියම දැවෙනවා ඒ දවස්වල. මට ඇඟේ හරියට කළොත් පටි නිස්සග්ග වෙනවා, පටි ගැලවිලා යනවා. ඒක දරන්තන්සේ මට ඒ දැවෙන එක සම්පූර්ණයෙන් මට නැතුව ගියා. ඊට පස්සේ අරදනවාසේ මට මෙහෙම එකක් මට ඉතන සත්‍ය වශයෙන්ම දැන් අර මගේ දැවිල්ල ප්‍රති අතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වර්තමාන මොහොතේ වඩන්නේ. එතකොට හරි ඉතන අරදනවාසේ එහෙම කෙනෙකුට වුණත් අතරමඟදී රාගදේශ මොහොත අහු වෙනවා නේද? අහු වෙන්න ඉඩ තියෙනවා. මංචක ධර්ම වලට ඉඩ තියෙනවා. බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද විඥානේ නිකන් ලේසියෙන් මැරෙන්නේ නැහැ, මියදෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපි දැනගෙනම විඥානයේ වංචක ධර්ම වලට අහු නොවි අනිසති අතර වඩන්න ඕන. හරි. එහේ එහේ සුබුත්. අවසරයි අරහතන් වහන්ස. මට ගැටලු දෙකක් තියෙනවා පැහැදිලි කිරීමක් කරගන්න. යම් අව්‍යාකෘත සිතුවිල්ල අව්‍යාකෘත සිතුවිල්ල ඔව් සංකාර සිතුවිල්ලක් බවට පත් වෙන අවස්ථා තියෙනවා නේද? තියෙනවා. අව්‍යාකෘත සිතුවිල්ලෙම තමා ඇහැට ගන්නාසයට දිවට කයට මනට අරමුණු වෙන අව්‍යාගත සිතුවිලිම තමා සංකාර සිත් බවට පත් වෙන්නේ. දැන් අපි ගම්මුකෝ මේ වත්තේ ඇහෙන් දකින්න පොල් ගස් තියෙනවා. ඈ ඔය ඔබ වත්තේ ඇවිදගෙන යනකොට එක්ක කවුරු හරි කතා කරලා කිව්වොත් ඔබට මෙන්න මෙහෙම පොල් ගහක් තියෙනවා. එතකොට ඔය ඔබ ඇහෙන් දැක්ක අව්‍යාගත එක තමයි පොල් ගහ. ඔය පොල් ගහ ගැන ඔබම සංචේතනා පැවැත්වුවොත් දැන් ඔය වත්තේ යනකොට ඒ පොල් ගහ දැක්කොත් එකපාරට මේ පොල් ගහේ හැම වල්ලකම ගෙඩි 25ක් වගේ මල් පිපිලා වගේ හොඳ ලස්සනට තියෙනවා. එකපාරට ඔබට වේගයක් වේදනාවක් ආවේගයක් එනවද නැද්ද? එනවා. ආව ගමන් ඔබ නොදන්නාකමින් මේ සංචේතනා පවත්වනවා. මේ පොල් ගහ පිළිබඳව සම්පස්ස වෙනවා. සංකාර සිතුවිලි පවත්වනවා. මටත් මෙහෙම පොල් ගහක් හදාගත්තොත් හොඳයි. මගේ වත්තේත් මේ වගේ පොල් පැලයක් හිටව ගන්න ඕන.
මේකට දාපු පෝර මොනවද කියලා අහන්න ඕන. කොහෙන්ද මේ පොල් පැලයක් ගන්න කියලා හිතන්න ඕන. මේ වගේ පොල් ගහක් හැදුනොත් මටත් මාසෙ කන්න පොල් ලැබෙයි. මේ ඔක්කොම සංචේතනා පාත්වලා සම්පස්ස වෙනවා. අන්න අර අභ්‍යාගත සිත සංකාර සිත බවට පත් වුණා. මෙන්න මේ සංකාර සිත තමයි අපි මෙල්ල කරගෙන විසංකාර කරන්න ඕන. ඒකට තමයි අනුස්සති වඩන්නේ. වෙන මොකටවත් අනුස්සති වැඩුවට හරියන්නේ නැහැ. එතකොට ඔබ කල්පනා කරන්න ඕන ඔබට දවසක ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අභ්‍යාගත සිත් තමයි එන්නේ. 100%ක්ම. මේ එනේවෑන් එකක් දෙකක් තමයි සංකාර සිත් වෙන්නේ. සංකාර සිත් වෙන්න නම් ඔබේ අර අහක යන කුණු එකතු කරගන්න ස්වභාවයක් ගතියක් තියෙන්න ඕන. සංකාර කරන්න ඕන. අන්නේ වෙලාවේ මේක සංකාරයක් වුණ බව දැනගෙන මේ සංකාර විසංකාර කරන්න සමුදේ නිරෝධ කරන්න සංවට්ඨ විවට්ඨ කරන්න අර අනුස්සති හතර වඩන්න ඕන. නැතුව වෙන මොනවාම කළත් මේ සංකාර විසංකාර වෙන්නේ නැහැ. සමුදේ නිරෝධ වෙන්නේ නැහැ. අනුස්සති අනුසය න අනුසයති වෙන්නේ නැහැ. නවත්තන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ දෙවෙනි ගැටලුව පසුගිය දිනක ශ්‍රවණය කරන්න ලැබුණා එක්තරා දියණියක්. එයාගේ සමාලෝචන අවස්ථාවේදී දේශනා කරා කතා පැවැත්තුවේ මම තුල මමෙක් සිටිනවා කියලා අර්ථකථනයක් කළා. ඒ ගැන පොඩි විග්‍රහයක්. ඒක ඉතින් මම වැඩි අර්ථකථනයක් කරන්න කැමති නෑ. නමුත් මේ මමත්වය කියන එක ගැන හරියට තේරුමක් ගන්න ඕනේ. මේ මමයයි ගැනීමට කිසිවක් සුදුසු නොවන්නේ. මගේයි මමයයි ගැනීමට සුදුසු දෙයක් මේ ලෝකෙ නැහැ. මගේයි ගැනීමට සුදුසු දෙයක් මේ ලෝකෙ නැහැ. මගේයි මමයයි අරගෙන මගේ සන්තකේ මගේ පවත්මේ මට ඕන විදිහට පවත්න්න නවත්න්න පුළුවන් දෙයක් ලෝකෙ නැහැ. මෙන්න මේක තේරුම් ගත්තාම අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තාම මේ මමත්වයෙන් ගැනීම නවත්තනවා. නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාදී. අන්න මමත්වයෙන් මිදෙනවා. මේ මමත්වයෙන් මිදෙනවා කියන එක මේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාදී කියන එක යථා පරිදි තේරුම් අරගෙන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව මමත්වයෙන් මිදෙන්න බෑ. මමයි නොගෙන ඉන්න බෑ. මම ඉන්නවා. මම නැති වෙන්න මමයි නිවන් දකින්න ඕන. නමුත් මම නිවන් දකින්න නම් මේ මමයයි කියලා ගත්තොත් අර තණ්හාවයි උපාදානයයි එනවා. මමයයි කියලා නොගත්තොත් නේතම් මම නේසෝමත් මෙ නේ මේසෝත්තාටි අන්න අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ග බවට පත් වෙනවා. එහෙමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ අවසරයි අනුබුදු පියාණනි. සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව මට සංඛාර උපේක්ඛා ඥානය ඒ ගැන ටික ඒක මේ සංඛාර පිළිබඳව උපේක්ඛා සිතකින් කටයුතු කිරීමේ ඥානය තමයි සංඛාර උපේක්ඛා. දැන් සංඛාර ප්‍රියයි කියලා ගත්තොත් උපේක්ඛාවද? අප්‍රියයි කියලා ගත්තොත් උපේක්ඛාවද? නෑ. සංකාර ප්‍රියයි කිව්වොත් ඇලෙනවා. සංකාර අප්‍රියයි කිව්වොත් ගැටෙනවා. ඒ අනුව මුලාවකුත් ඇති වෙනවා. එතකොට උපේක්ඛා සිතින් සංකාර ප්‍රියයි කියලා හිතන්නෙත් නැහැ, නිච්චසේ ගන්නෙත් නැහැ, අප්‍රියයි කියලා ගන්නෙත් නැහැ, මේකෙන් ගැටෙන්නෙත් නැහැ. උපේක්ඛා සිතින් අපි ඉවසලා විමසලා අනුසති වැඩුවා. ඔව්. එහෙමයි. එතකොට මේ සංකාර උපේක්ඛා ඥානය කියන එක අනුස්සති වැඩිවීමෙන් පමණක් ලැබෙන ඥානය. නිරෝධය කරන තැනමයි තියෙන්නේ. ඔව්. එතනම සංකාර උපේක්ඛා ඥානය කියන්නේ මේ පුතඥන පුද්ගලයෙක් තුළ ඇති වෙන එකක් නෙමෙයි. ඒක සෝතාපන්න ඵලයෙන් පස්සේ ආර්ය ශ්‍රාවකයෙක් තුළ ඇති වෙන බුද්ධ ඥානය. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. ඔබ වහන්සේ කායික නිදුක් නිරෝගී සුවයෙන්ම වැඩ වාසය කරත්තා. අවසරයි අරියතුන් වහන්සේ. නැදිමාලේ මේ
ත්‍රිපිටකයේද වැරදි, ත්‍රිපිටකයේ පරිවර්තනයේද වැරදි? දෙකම වැරදි. දෙකම හරිනේ. දෙකම වැරදි. නැදිමාලෙලියපු ත්‍රිපිටකය වචන වැරදි විදිහට කඩලා තියෙනවා මාගදී පැත්තේ. ඒක නිසා ඒක වැරදි. පද ඔක්කොම වැරදි විදිහට කඩලා. ඒක නිසා ඒක වැරදි. ඊට පස්සේ වැරදි විදිහට පද කඩපුවා වැරදි පද පද පරම විදිහට පරිවර්තනය කළා අනිත් පැත්ත සිංහලෙන් ලියලා තියෙනවා. ඒක නිසා ඒක ඊටත් වඩා වැරදි. එතකොට නැදිමාලේ ලියපු ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ කියපු අර ත්‍රිපිටක ධර්මයේ පද තියෙනවා. හැබැයි පද කඩලා වැරදි විදිහට. දැන් අපි ගම්මු බෙනේක නායක වචනය ලියලා තියෙනවා. ඔය වචනේ කඩන්න පුළුවන් ඕනනම් බෙනේ කණේක කියලා. එහෙම නැත්නම් බෙනේක නායක කියලා. එතකොට ඔය වචන දෙකේ දැන් අර බෙනේක නායක කියන එක බෙනේ කණේක කියලා ගැටුවනම් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අර්ථය වැරදි. ඕ වගේ දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක ත්‍රිපිටකයේ වචන කඩලා නැහැ, එක වචනයක්. දැන් කඩලා තියෙනවා නමෝ වෙනම වචනයක්. මේක නමස්තේ කියලා, නමස්කාරයේ කියලා තස්ස කියන එක පරිවර්තනය කළත් නැහැ. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, ඒ භගවතු අරහතු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා වැරදි විදිහට අර්ථ ගන්න පරිවර්තනය කළා. දැන් දෙකම වැරදි. අර පද කඩපු එක නිසා ඒ පැත්තත් වැරදි. බුද්ධ දේශනාව විකෘති වුණා. පද කඩලා වැරදියට පරිවර්තනය කළ නිසා අර්ථ ධර්ම නිරුක්ති වැරදියට ලියුවා. ඒ නිසා ඔය කියන ත්‍රිපිටකේ වැරදි දෙකක් කරලා තියෙනවා. මාගදී භාෂාවේ පද කඩන එකත් වැරදි, පද කඩලා පරිවර්තනය කරපු එකත් වැරදි. දෙකෙන්ම ධර්මය අධර්මය වුණා, විනය අවිනය වුණා, ආචින්න අනාචින්න වුණා, පඤ්ඤත්ති අපඤ්ඤත්ති වුණා, විනය අවිනය වුණා. නිවන් මඟ වැහුණ සූත්‍රත් වැරදියට සඳහන් වෙනවද? සූත්‍ර වැරදියට සඳහන් වෙලා නැහැ. සූත්‍ර යම් කිසි ක්‍රමයකට තියෙනවා. නමුත් අර පද කැඩීම තමයි වැරදි වෙලා තියෙන්නේ. පද විතරක් නෙමෙයි, සමහර දැන් මුල් ත්‍රිපිටකේ අපි එංගලන්තෙන් ගෙනාවේක, එංගලන්තෙන් ගෙනාව මුල් ත්‍රිපිටකයට වඩා සමහර ඒවා මේ සූත්‍ර හතරක් එකටම තියෙනවා. මුල් ත්‍රිපිටකේ සූත්‍ර හතරක් හැටියට කඩලා තියෙනවා මේ පරිවර්තනය කරපු නැදිමාලේ ලියපු එක. ඒවා බුද්ධඝෝසගේ අදහස් අනුව මේ ලියුවා. බුද්ධඝෝස ඔය විසුද්ධි මාර්ගයේ සමන්තපාසාධිකාව වගේම ලිව්වා. වංශත්ත ප්‍රකාශිනී කියලා පොත් 17ක්ම ලිව්වා. ඒ වංශත්ත ප්‍රකාශිනී කන්තාවෙත් ඔය බොහෝ දේවල් වැරදියට බුද්ධඝෝස විකෘති කළා ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා විසුද්ධි මාර්ගයට ඔය වංශත්ත ප්‍රකාශිනියට සමන්තපාසාධිකාවට තව අනිත් පොත් 17ක් බුද්ධඝෝස මේවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙන වෙන විදියට කඩලා වෙන වෙන අර්ථයන් එයාට ගැළපෙන විදිහට, එයාට ඕන විදිහට පතංජලි දහමට අර මේ වෛතුල්‍යවාදී නිකායට ගැළපෙන විදිහට හැදුවලා ඉදිරිපත් කළා. ඒකයි බුද්ධඝෝසගේ අටුවා කියන්නේ. වහන්සේට දීගාය. අවසරයි ගෞරවණීය අරහතුන් වහන්ස. අපි පිනක් කරත් පවක් කරත් නිවන් මඟ ප්‍රමාද වෙන බව දන්නවා. ඒතර පිනක් කළොත් නිවන ප්‍රමාද වෙනවා සුගතියකට පත්වීමෙන්, පවක් කළොත් නිවන බැහැනවා සතර අපායේ හැමෙන්. එතකොට ඥානයක් ලැබුවොත් නිවන ප්‍රමාද වෙනවා බ්‍රහ්ම තත්වයට පත්වීම. තුනකින්ම නිවන ප්‍රමාද වෙනවා. ඒ අවස්ථාවේදී අපි පින්න අபிසංකාරයක්, පුණ්‍ය අபிසංකාරයක් කර නොගෙන පින්න අபிසංකාරයක් කළොත් තමයි පිනෙන් නිවන ප්‍රමාද වෙන්නේ. පව අපුණ්‍ය අபிසංකාරයක් කළොත් තමයි පවෙන් මෙර ධානය අනින්ජාபிසංකාරයක් කළොත් තමයි නිවන ප්‍රමාද වෙන්නේ. අද බුද්ධ ආගමේ තියෙන්නේ පින්කම් කළ පුණ්‍යාபிසංකාර කරනවා.
පව්කම් කරන අන අර අපුඤ්ඤා විසංකාර කරන එක තමයි හැම පන්සලකම හැම වෙත්තැනකම තියෙන්නේ. ඒ වගේම හැම භාවනා මධ්‍යස්ථානයකම තියෙන්නේ අනින්ජා විසංකාර කරන එක. සංකාර තුන කරන එක තමයි ආගමේ එකතු කළාම නිවන වැහෙනවා. පින මේ අபிසංකාරයක් නොකර දීලා පවරලා අபிසංකාරයක් නොකර නම් ඒක ධර්මයේ තේරුම් අරගෙනම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බිදාය විඩාගාය නිරෝධාය පටිච්චසමුප්පාදය තේරුම් අරගෙන පුඤ්ඤ පාප පහිනස්ස කරන්නේ. එහෙම කළොත් දෙන්න ඕනේ පවරන්න ඕනේ අනුමෝදන් කරන්න ඕනේ ශේෂයක්වත් අශේෂ විරාග නිරෝධ ඉතුරු නොකර. එහෙම කළොත් පින විපාක දීමකින් තොරව නිවන් මාර්ග ඉක්මන් වෙනවද? ඔව්. පින කුසලයක් කරගත්තොත් ඉක්මන් වෙනවා. පිනෙන් ඉල්ලුවත් ඇද්දොත් පින පළ දෙන්න පටන් ගත්තොත් නිවන ප්‍රමාණය. ඔබ වහන්සේට නිදහස් දැන් අපි අවස්ථාව ලබා දෙමු. අද තව විනාඩි 40ක් විතර තියෙනවා. අපි අන්තර්ජාලයට අවස්ථාව ලබා දෙනවා. අන්තර්ජාලයට හුඟවසකින් අපි අවස්ථාව ලබා දුන්නේ නැහැ ගිය පොල් දවසින් පස්සේ. ඒ නිසා අන්තර්ජාලයෙන් බොහෝ නොයෙකුත් ප්‍රශ්න මේ SMS වලින් නොයෙකුත් ආකාරයේ අපිට ලබා දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වලටත් අපි අද උත්සාහ කරනවා පුළුවන් තරමත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද හෙට පොල් දවස නිසා පොල් දවසේ බොහෝ අපේ දායක ශ්‍රාවකයෝ මෙතෙන්ට සහභාගී වෙනවා, සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ අයට අවස්ථාවක් දෙනවා හෙට අන්තර්ජාලයට බොහොම කෙටි අවස්ථාවක් ලබා දීලා. අද අපි බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයට පුළුවන් තරම් සියලු ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න. හොඳයි, එහෙනම් ඊට අවස්ථාව. අවසරයි. පුරා වසර 15කට අධික කාලයක් තිස්සේ මේ උතුම් යුග මෙහෙරයේදී සිටමින් සැඟවගිය නිර්මල සිරි සද්ධර්මය සහ හෙළදිව නිවැරදි ඉතිහාසයේ අවුරුදු 1800ක පමණ පසු නැවත වතාවක් මේ හෙළබිමේ පණ පිහිට වූ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවම අදිට්ඨාන කරමින් අපි සියලු දෙනා ඇතුළුව තව තවත් බොහෝ මිනිසුන් හට මේ උතුම් පරම සත්‍ය අවබෝධ වී රාග ද්වේෂ මෝහ අන්ධකාරයෙන් මිදී නිදහසෙත්වා යනුවෙන් පිරිසිදු සුදු කිරණ බලයක් මේ මොහොතේ අපි විශ්වයට වතුරාරමු. සාදු සාදු සාදු. සූපත් වේවා සිරි. අවසරයි ගෞරවනීය ආරියතුන් වහන්සේ, නිවන් මගට අවතීර්ණ වීමට දරන වෑයමේ මුල් අවස්ථාවේදී ආත්මార్థකාමී ස්වභාවයක් ලෙස දැනෙනවා. එය සෑම පුද්ගලයෙකුටම එසේ සිදුවේද? එම අවස්ථාව පැහැදිලි කර දිය හැකියි. ඔව්, ඒක ඇත්ත. ආත්මార్థකාමී ස්වභාවයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට දැන් අපේ ගෞතම සමන බුදුපියාණන් වහන්සේ දැන් මේ නිවන් මඟ ආරම්භ කරපු දවස තමයි අර යශෝදරා දේවියට මේ කුඩා රාහුල කුමාරයෙක් හම්බුන දවස. එතකොට අර රාහුල කුමාරයාට බැඳුණා නම්, යශෝදරා දේවියට බැඳුණා නම්, පවුලට බැඳුණා නම් මේ අපිට මේ ධමයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේකෙන් මිදී නිදහස් වෙන්න ආත්මార్థකාමී වුණ නිසා තමයි මේ රාහුල කුමාරයවත් අලුත උපන් යශෝදරා දේවියත් මවත් ඔක්කොම අත්තර දාලා, අම්මා තාත්තත් අත්තර දාලා මේ මහා අභිනික්මන කළේ. එතකොට ඒ ආත්මార్థකාමී තත්වයක් නැත්නම් මේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. හැම මිනිහෙක්ම මේ හොඳයි, ප්‍රියයි, මధుරයි, මිහිරි කියපු දේවල් අත්තරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ අත්තරින්න පුළුවන්කම තියෙන්නේ අර ආත්ම අට්ඨයක් නිසා. මේ පැවැත්ම පිළිබඳව තියෙන කැමැත්ත අත්තරිනවා. ඒක ආත්ම අට්ඨයක්. ආත්ම අට්ඨයක් නැතුව මේව අත්තරින්න බෑ. ත්‍යාගෝ පටිනිසග්ගෝ මුත්‍යනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කරන්න හැම අවස්ථාවකම මේ නිවන පිළිබඳව යම් යථාභූත ඥාන දර්ශනය මේ බැම්මෙන් මිදී නිදහස් වෙන අදහසක් තියෙනවා. මේ බැම්මෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ මේ තමන්ගාව තියෙන තමන්ම ආශ්‍රය කරපු දන්නා තමන්ගෙම හිතවතුන් යාළුවන් මව් දෙමව්පියන් සහෝදර සහෝදරයන් දූ දරුවන් බාරයමන් සියලු දෙනාගෙන් අයින් වෙන්න
කැමැත්තක් තියෙන්න ඕන. ඒක ආත්මාර්ථය. ඒක තමයි ආත්මාර්ථය කියන්නේ. එතකොට ආත්මාර්ථයක් නැති කෙනෙකුට මේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ. අවසරයි හරිතුන් වහන්ස. සිතට ඇතිවන විවිධාකාර බිය, බය, අකුසල් මූලවලට අයත් වන්නේද? එසේනම් එය එම බිය සිතිවිලි ප්‍රහාණය කරගන්නේ කෙසේද? දැන් මේ බය කියන එකට නිදාන වූ ප්‍රත්‍ය වූ මූල වූ හේතු හොයන්න ඕනේ. මේ බය කියන එක හිතක ඇති වෙන්නේ අපි යමක් තණ්හාවෙන් උපාදානය කරගත්තොත්. තණ්හාවෙන් මගේ කියලා මම කියලා යමක් උපාදානය කරගත්තොත් මේ උපාදානය කරගන්නෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කොටස් පහ. එතකොට මේ කොටස් පහෙන් අමතරව කිසිම දෙයක් මේ ක්ලේශ වස්තු කාම වස්තු හැටියට උපාදානය කරගන්න බෑ. මේ උපාදානය කරගෙන තමන් සන්තකයේ තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න උත්සාහ කිරීම හිතෙන් අයින් කළොත් උපාදානයෙන් හිත මුදවා නිදහස් කරගත්තොත් ඕක ඕන කෙනෙක් ගත්තට ඕක ඕන කෙනෙක් අරන් ගියාට අපි බයක් වෙන්නේ නැහැ. බය බේරව සහෝ හෝති. මේ බය බේරව පස්සම් බයං කාය සංකාරම් පස්සම් බයං චිත්ත සංකාරම්. එතකොට මේ හිතේ ඇති වෙන සංකාර සිතුවිලි තමා මේ බයට මුල් වෙන්නේ. මේ සංකාර සිතුවලින් වලින් මිදී නිදහස් වුණාම විසංකාර කළාම මේ බය බේරව සහෝ හෝති බය මිදී නිදහස් වෙනවා. මේ බය ඇති වෙන්නේ අපි මමත්වයෙන් ගත්ත දෙයක් මගේ කොට ගත්ත දෙයක් මගේ සන්තකයට අයිතියට පාලනයට ගත්ත දෙයක් මගෙන් නැති වෙයි අහිමි වෙයි මට නැති වෙයි අහිමි වෙයි කියන මේ දැන් තමන්ගේ මේ පංචස්කන්ධයේ ওই බඹයක් වමන වූ ශරීර කූඩුව නැති වෙයි කියන බය තමයි මරණ බය. එතකොට මේ පංචස්කන්ධයේ පිළිබඳව අපිට තණ්හාවක් උපාදානයක් නැත්නම් මේක නිච්චසේ පවතින්නේ නැහැ, සුඛසේ පවත්තන්න බෑ, මේක විපරිණාමයට පත් වෙන බව යථා පරිදි දැක්කනම් උපාදානයෙන් හිත මිදෙමින් දහස් වෙනවා. පංචස්කන්ධයේ පිළිබඳව තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. බය බේරව සහෝ හොටි වෙනවා. එතකොට මේ බයට හේතුව නිදානය ප්‍රත්‍යය තමයි තණ්හාවයි උපාදානයි. තණ්හාවෙන් උපාදානයෙන් හිත මුදවා නිදහස් කරගන්න නම් අනුස්සති වඩන්න ඕන. අනුස්සති වඩනකොට තේරුම් ගන්නවා මේක මේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බෑ. මේක නිච්චසේ පවත්තන්න බෑ අනිච්චම්. මේක සුඛසේ පවතින්න බෑ, පවතින්නේ නෑ දුකින් කෙලවර වෙන. මේක මමත්වයෙන් මට ඕනේ විදිහට ඒතම් මම හැටියට ගන්න බෑ විපරිණාම ධම්ම. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තාම නිච්ච සුඛාත්ත මරා දැම්මහම අර බය උපාදානයේ තණ්හාව හිතෙන් අයින් වුණාම බය බේරව සහෝ හොතු. අවසරයි හරියතුන් වහන්ස. සිහිනෙන් සිදුවන රාගී හෝ ද්වේෂී ක්‍රියාකාරකම් වලින් අකුසල් වැඩේද? එසේනම් ඉන් මිදී නිදහස් වෙන්න මොකද්ද? සිහිනෙන් සිදුවන සිහිනෙන් සිදුවන රාගී හෝ ද්වේෂී ක්‍රියාකාරකම් වලින් අකුසල් වැඩේද? එසේනම් ඉන් මිදෙන්නේ කෙසේ? සිහිනයක් දැකලත් දැන් ඒ සිහිනය දැක්කට පස්සේ තමන් හොඳ සිහියෙන් ඇහැරෙනවනේ. ඇහැරුණාට පස්සේ අර සිහිනය ගැන ඒක ප්‍රියමනාප සිහිනයක් නම් ඒක කාම විතක්ක විචාර පැවැත්වුවොත් තණ්හානුසය අලුතෙන් උපදිනවා. ඒ සීනේ ටිකක් බය දෙයක් නම් දුක් සහිත දෙයක් නම් වේදනා සහිත දෙයක් නම් විඳවන දෙයක් නම් අර ව්‍යාපාද විතක්ක විචාර පවත්වනවා. පැවැත්වුවොත් පටිඝානුසය උපදිනවා. මේ සීනේ විහිංසා විතක්ක විචාර පවත්වන එකක් නම් අර අවිද්‍යා අනුසය උපදිනවා. ඉතින් ඒක නිසා මේ සිහිනය කිනුත් පෘථග්ජන පුද්ගලයෝ ඒ සිහිනයත් නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත් අර විතක්ක විචාර පවත්වලා අනුසය අලුතෙන් උපද්දවගන්න. නමුත් ආර්ය ශ්‍රාවකයා
දැන් මඟ වඩාගෙන යනකොට ඒ සීන එනවා, සීන දකිනවා. හැබැයි ඒවත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං එතෙන්දී එදෙන්නිම ඒ සියලු සීනවලිනුත් මිදී නිදහස් වෙනවා. අනුසය උපද්දවා ගන්න අලුතෙන්. විතක්ක විචාර පවත්තන්න සීන කෙලෙ. අවසරයි අරියතුන් වහන්ස. ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත්වීමට පෙර සුජාතාවන්ගේ කිරිපිඩු අනුභව කර පාත්‍රයේ උඩුගම් බලා පාකර යැවීම ප්‍රායෝගිකව කළ හැක්කක්ද නැතහොත් එහි වෙනස් අරුතක් තිබේ? ඒක අදිෂ්ඨානයක් ඇතුව ප්‍රායෝගිකව කරලා තියෙනවා. කළ බව සත්‍යයි, එහෙම උඩුගම් බලා පාවුණු බව සත්‍යයි. ඒ දවස්වල මේක ඔය උතන බෝධීන් වහන්සේ ගාව හිටපු ඒ නාගගෝත්‍රික මිනිසු මෙතෙන්දී ඔය ගඟේ උඩුගම් බලා පාකර බව නිසා මේක තේරුම් ගත්ත නිසා ඒ ගමටත් අදත් කියන්නේ උඩංගාව, උඩගං ආව. එහෙම ගමක් ගංවක නමක් අපි දැම්මෙත් නෑ. ඔය අද ජීවත් වෙලා ඉන්න කවුරුවත් දැම්මෙත් නෑ. අතීතයේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔතෙන්ට උඩංගාව කියලා දැම්මා. ඒ කියන්නේ ඔය පාත්‍රය එහෙම උඩගම් බලා අදිෂ්ඨානයක් ඇතිව පාත්‍රය කළා. මේ අනුස්සති වඩනවා කියන්නේ උඩගම් බලා යෑමක්මයි, වෙන මොකක්වත් නෙමෙයි. මේ ප්‍රිය මනාපදේ මිදී නිදහස් වෙනවා. මේ තරහක් වෛරයක් ආවම මෙත්ත අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති වැඩීම උඩගම් බලා යෑම. ඒකට මේ අනුස්සති ආරම්භ කළේම මේ උඩගම් බලා යන අදිෂ්ඨානයක් ඇති කර ගැනීමයි. මේකයි දෙකම එකයි කියලා සංඝාරම සූත්‍රයේ තියෙනවා. අවසරය රිතුනාංස, බුදු තෙමඟුල සිදුවුණේ එකම දවසක කියන එක සත්‍යක්ද? ඔව්. දැන් මේ බුදුහාමුදුරුවන්ගේම නම් තෙමඟුල සිද්ධ වුණේ බෝසත්තුමා බුද්ධත්වයට පත්වීමත් සමගයි. ඒ එකම මොහොතක එකම දවසක මේ කරුණු තුනක්, මංගල කරුණු තුනක් ආවා. අර මෙතෙක් කල් පැවති අඳුර දුරු වුණා, ප්‍රඥා ලෝකය මතු වුණා, අර බුද්ධාලෝකය මතු වුණා. අඳුර දුරු වුණා, ආලෝකය මතු වුණා, ප්‍රඥාව මතු වුණා. තුනම ඔතන තියෙනවා. එතකොට ඉර පෑව්වා, අඳුර දුරු වුණා, ආලෝකය මතු වුණා. ඔය තුනම එකයි. දැන් අපේ මේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවන එක මගුලක්ද? නෑ, ඒක අව මගුලක්. ඒ වගේම ඔය බෝසත්තුමා උපදින එක මගුලක් නෙමෙයි. ඒක බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණා නෙමෙයි. ඒක දරුවෙක් උපත ලැබුවා. ඒකත් මංගල කාරණයක් හැටියට අද අර පදවරම විදිහට මේ බෝසත් උපතයි, බුද්ධත්වයට පත්වීමයි, පිරිනිවන් පෑමයි තුන් දවස තමයි තෙමඟුල හැටියට දාම් පාසල්වල උගන්වන්නේ. බුද්ධාගමේ ඔය කණපිට ගහලා, බුද්ධාගම කණපිට ගහලා කියන්නේ ඕකයි. නමුත් බුදු තෙමඟුලක් සිද්ධ වුණා, මේ බෝසත්තුමා පෘථග්ජනපත්තේ මිදී නිදහස් වුණා, ප්‍රඥා ලෝකය මතු වුණා, ලෝකයට ධම්මා ලෝකය දුන්නා. ඉර පෑව්වා, අඳුර දුරු වුණා, ආලෝකය මතු වුණා. ඕක තමයි තෙමඟුල. ඒක තමයි පරමාර්ථ වශයෙන් ධර්මානුකූලව තෙමඟුලක්. නමුත් ආගමට ඔය පරමාර්ථයක් නෑ, ඔය ධර්මාර්ථයක් නෑ. ආගමේ ඉතින් කරුණු තුනක්, බෝසත්තුමාගේ දරුවෙක් ඉපදීමත්, බුද්ධත්වයට පත්වීමත්, පිරිනිවන් පෑමත් කියන තුන සම්මතයෙන් ගත්තා. ඊට එහාන් දෙයක් එයාට ඒගොල්ලන්ට කියන්න බෑ. ආගමකට ඊට වැඩි එහා ගැඹුරු ධර්මයක්, අර්ථයක්, හරයක් කියන්න බැරි නිසා දැන් ඔය දාම් පාසල්වල උගන්වන්නේ, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙ උගන්වන්නේ, ආගමේ පන්සල්වල මිනිසුන්ට කියා දෙන්නේ මෝඩයෝ කරන්න මේ තෙමඟුලක් කියලා, මරණෙත් මඟුලක් කියලා කියන්නේ. ඒවයි ඉතින් ආගමේ හැටි. අවසරයි අරියතුන් වහන්ස, මහා භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිව්පිලිංසයබා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වූවාද කියලා අහන්න. මොකද්ද? මහා භාණ්ඩාගාරික ආනන්ද
ධර්ම භාණ්ඩාගාර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුණාංශේ සිව් පිණිසියපත් අරියතුන් වහන්සේ නමක් බවට පත් වුවාද කියලා. පසු ඔව් දැන් පස්සේ වන්තුණා. ඒක ඇත්ත. දැන් මේ ලෞතුරා බුදුවරේ බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය මේ අහගෙන දැනගෙන ඒක තේරුම් අරගෙන ඒක මතක තියාගන්න පුළුවන්කම තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකුට පමණයි. සෝතාපන්න ඵලයෙන් උඩට ගියා නම් අනාගාමී අරහත්ත්වයට පත් වුණා නම් ඒක බෑ. දැන් බුදුහාමුදුරුවන්ට මුල් කාලේ ඔය නාගිට වගේ 3-4 නමක් දෙනෙක් හිටියා මුල් අවුරුදු 19ක් 20ක් කාලේ උපස්ථායකයෝ. ඒ උපස්ථායකයෝ ඔක්කොම අරහත් ඵලයට පත් වුණා. අරහත් ඵලයට පත් වුණාට පස්සේ තවත් අරහතුන් වහන්සේ කෙනෙකුට බෑ මේ ධර්මය මතක තියාගෙන කටපාඩම් කරගෙන උපාදානය කරගෙන මේක දේශනා කරන්න. ඒක නිසා මේක නියාම ධර්මයක්, නියත ධර්මයක්. ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් වෙන්නේ ප්‍රඥාධික බුදුවරයෙකුට විතරයි. මේ ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නේ ප්‍රඥාධික බුදුවරයෙකුට විතරක්. සෝතාපන්න ඵලයට පත් වූ අර ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරුව පිරිනිවන් පානකම් ඒ ධර්මා භාණ්ඩාගාරික සෝතාපන්න ඵලයෙන් ඉහළට යන්නේ නැහැ. බුදුහාමුදුරුව පිරිනිවන් පෑමට පස්සේ මේ ධර්මය සංගායනාවක් හැටියට දේශනා කරනකොට කරන අවස්ථාවේ ඒ ධර්ම භාණ්ඩාගාරිකත් අරහත් ඵලයට පත් වෙනවා. ඒක නියාම ධර්මයක්, නියත ධර්මතාවයක්. ඒක සිද්ධ වුණ බව අපිට බෞද්ධ ඉතිහාසයේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සියල්ල සිදු වුණේ ජම්බුද්දීපයේ හෙළඹීමෙන්. ඉන්දියාවෙ එහෙම මේ එකක්වත් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. ඉන්දියාවට පස්සේ කාලෙක සුද්ධ තමයි මේවා පිටමං කළේ ඔය ධර්මය. ඉන්දියාවේ ධර්මයක් නැහැ. ඉන්දියාවේ තිබුණේ ආගම්. තියෙන්නෙත් ආගම, අදහන්නෙත් ආගම්. ඉන්දියාවේ බුද්ධ ධර්මයක් නැහැ. අවසරයි අරහතුන් වහන්ස, මම සම්පත් අම්පාරේ. මට ගැටලු දෙකක් දැනගන්න අවශ්‍යයි. පළවෙනි එක තමයි මම අහලා තියෙනවා අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් ආයේ නැවත පහළ භවවලට වැටෙන්නේ නැහැ කියලා. එතකොට සෝවන් මාර්ගයේ සකෘදාගාමී මාර්ගයේ ඉන්න අයට ඒ භව පිරිහෙන්න අවස්ථාවක් තියෙනවද කියන එක. දැන් ඔය පහළ තත්වයකට කියන වචනේ වැරදි. පහළ තත්වයකට පත්වීමක් නෙමෙයි. න ආගාමි ආයිත් මේ කාම ලෝකෙක සුගති ලෝකෙක අනාගාමී තත්වයට පත් වූ කෙනෙක් මේ කාම ලෝකය කියන්නේ මේ පංචස්කන්ධයේ මායයට අයිති පංචස්කන්ධය ණයට අරගන්න පුද්ගලයා තමයි කාම ලෝකෙක සුගති ලෝකෙක උපදින්නේ. එතකොට න ආගාමී කියන අනාගාමී පුද්ගලයා කිසිම අවස්ථාවක මේ පංචස්කන්ධය මමත්වයෙන් උපාදානය කරගන්නේ. ඒ නිසා මේ අනාගාමී තත්වයට පත් වූ පුද්ගලයෙක් පහළ වැටෙන්නේ නැහැ. අරහත් ඵලයට පත් උනේ නැත්නම් අනිවාර්යෙන් බොහෝ දෙනෙක් අනාගාමී ඵලයෙන් පස්සේ තවදුරටත් මේ අනුසති හතර වඩනකොට අරහත් ඵලයට පත් වෙනවා. මොකක් හරි හේතුවක් නිසා අනාගාමී ඵලයෙන් පස්සේ අරහත් ඵලයට පත් වෙන්නට බැරි වුණොත් බුද්ධ දේශනාවේ ඒක වීජ සූත්‍රයේ කියලා තියෙනවා ඒ පුද්ගලයා එක්ක අරහත් ඵලයට පත් වෙනවා, ගමන කෙළවර කරනවා. මේ උත්පත්ති සංයෝජන අවසන් කරලා නම් ඒ පුද්ගලයා කොහෙවත් උපතක් ලබන්නේ අන්තර්භවික ගන්ධබ්බයක් හැටියට සසංකාරික අසංකාරික වශයෙන් එකවරක් කර්ම බීජයක් හැටියට තියෙනවා, පවතිනවා. ඒක උපතක් නෙමේ. අර මනෝමය කාය සසංකාරික අසංකාරික වශයෙන් තව ටිකක් කල් පවතිනවා. පහළට වැටීමක් නෙමේ, ඉහළට වැටීමකුත් නෙමේ. හැබැයි අර උත්පත්ති සංයෝජන ඉවසන් කළා නැත්නම් තව එක උපතක් ලැබෙනවා. භව සංයෝජන අවසන් කළ නිසා අන්තර්භවිකව උපදින්නේ නැහැ. සුද්ධාවාසේ
උපදිනවා. එක උපතක් උපදිනවා සුද්ධාවාසේ. එතන මේ අර මේ පංචස්කන්ධය ආපෝ තේජෝ වායෝ පඨවි උපාදානය කරගන්න තැනක් නෙමෙයි. ඒ නිසා සුද්ධාවාසේ එක්වරක් ඉපදිලා එතනින් ගමන කෙළවර කරනවා. මේක ඒක බීජ සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දෙවෙනි එක තමයි මං අහලා තියෙනවා සමහර දිව්‍යතලවල ඉඳලා නිරේට තිරිසන් අපායට පවා යන්න පුළුවන්කම වැටෙන්න පුළුවන්කම තියෙනවා කියලා. එතකොට තිරිසන් අපායේ ඉන්න සතෙකුට දිව්‍යතලවලට යෑමේ හැකියාවක් තියෙනවද කියන එක දැනගන්න. ඒකට හේතුව තමයි අර දළදා මාලිගාවේ කරුණුගෙනිච්ච ඇතා මිය ගියාට පස්සේ සමහර පිරිස් විශ්වාස කරා ඒ සතා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඇති කියලා. ඒ වගේ තිරිසන් සත්තුන්ට දිව්‍ය තලවල ඉපදීමේ හැකියාවක් තියෙනවද කියලා? පුළුවන්. පුළුවන්. දැන් බෞද්ධ ඉතිහාසයේ තියෙනවා මේ කවුරු හරි අරහතුන් වහන්සේ කෙනෙක් මේ පරිවිත සජ්ජායනා කරනකොට බුදුහාමුදුරන්ගේ ධර්මය සජ්ජායනා කරනකොට පිරිත් හැටියට ඒ ධර්මය ඇසූ වවුලෝ දිව්‍ය තලයට ගියා කියලා. ඒවගේ මර ගෙම්බෙක් හැටියට හිටපු මැඩියෙක් මේ බනාහල මේ ගියා කියල හැබැයි නිවනට නෙමේ ගියේ කොහටද දිව්‍ය තලයකට. ඒකට හේතුව හිටේ පිටි සිදු බවත් පැහැදිලිවක් මේ කින් කුසල ගවේසිකින් සච්ච ගවේසි එතන නෑ. එතන තියෙන්නේ අර ඒක හිටේ පැහැදීමක් පිනක් ප්‍රසාදයක් ඇති වුණා. ඒ ප්‍රසාදය නිසා දිව්‍ය තලයකට යන්න පුළුවන්. දැන් ඔය දළදා මාලිගාවේ දළදා කරඬුව වඩම්වන්න බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ වඩම්වන්න තිරිසන් සතෙකුට පුළුවන්කම ලැබෙන්නේ ලොකු පුණ්‍ය ශක්තියක්. ඒ නිසා ඒකේ කිසිම කාටවත් කරදරයක් නොකර ඒ වගේ යහපත්ේ හිටියනම් ඒකත් ලොකු පිනක්. ඒ නිසා ඒ පිනෙන් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්, හොඳටම පුළුවන්. හැබැයි දැන් මස් කන මාළු කන විතර කන කෙනෙකුට යන්න බෑ. දැන් අලියා වෙජිටේරියන්. අලියා වෙජිටේරියන්. ඒ නිසා දැන් මේ සියලු සත්තුන්ට මේක කරන්න බෑ. මාංශ භක්ෂික සත්තු තමා 90% විතර ඉන්නේ. දැන් මාංශ භක්ෂික නොවන සත්තුන්ට පමණයි මේකේ මේ විදිහට යන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අර ගෙම්බා වවුලු නම් මාංශ භක්ෂිකයි. ඒ සත්තුන්ටත් අර මේ බණ තේරුම් ගත්තොත් යම් ආගත්තොත් ශබ්ද සංඥාවත් ලැබුණොත් ඒත් යන්න පුළුවන් කියන එක ත්‍රිපිටකේ තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය මේ හරකෙක් වෙලා අර ගැලක් අදින මොකද්ද ජාතකයකුත් තියෙනවනේ, නන්දි විශාල ජාතකය නේද? ඔව්. ඒ වගේ හරකෙකුටත් දිව්‍ය ලෝකයකට යන්නත් පුළුවන්, මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ මනුස්සය හැටියට ඔබ හිතනවාද අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් මේ බණ අහලා දිව්‍ය ලෝකෙ යනවා, එකක් මේ බණ අහලා මනුස්ස ලෝකෙ නැවත උපදිනවා, එක නිවන් දකිනවා. දැන් මනුස්ස ලෝකෙ උපදින එකද හොඳ දිව්‍ය ලෝකෙ උපදින එකද? දැන් අද බුද්ධ ආගමේ දෙව් දිව්‍ය ලෝකෙ තමයි වඩා වටින්නේ. දෙව් මිනිස්ස පළවන්න තමයි සියලු මිනිස්සු ආගමේ. නමුත් බුද්ධ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ, නැතුව දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා බුදුහාමුදුරු කොහෙවත් කියලා බ්‍රහ්මත්ව පටිලාභෝ කොහොමත් කියලා. ඉතින් ඒක නිසා මේ මිනිස්සෙකුට තමා බණ කියන්න පුළුවන් වෙන්නේ, බණ අහන්න පුළුවන් වෙන්නේ, සතර අනුසති වඩන්න පුළුවන් වෙන්නේ, කිං කුසල ගවේසි කිං සාච්ච ගවේසි සියලු දේ කරන්න පුළුවන් වෙන්නේ දෙවියන්ට වඩා මිනිස්යන්ට. ඒ නිසා නැවත නැවතත් දැන් මේ මිනිස්සත්ව පටිලාභයක් ලැබූ අවස්ථාවේ කරගන්න බැරි වුණොත් නැවත මනුස්සයෙක් වෙලා මේ පතිරූපදේශයක මධ්‍ය මණ්ඩලයේ උපත ලැබුවොත් මේ ධර්මයේ තියෙන දවසක ඔබටත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයක ඉපදුනාට
ඒක ගැන සාතිකයක් දෙන්න කාටවත් බෑ. මාගේ ප්‍රශ්නය තමයි අපි මේ මුළු ලංකාවෙම ජනතාව බොහෝම උත්සවශීලීව කරන කටින පින්කම බොහෝ පින් රැස් කරනවා කියලා අපි වඳිනවා පුදනවා. එහි ඇත්තම තත්ත්වය මොකක්ද කියලා පහදා දෙන්න. අද නම් වර්තමාන මොහොතේ නම් බුදුහාමුදුරුවොත් අනුදැන වදාළ දෙයක් කටින පූජාව සිවුරු පූජාව බුදුහාමුදුරුවොත් ඒක අනුදැන වදාළා. ඒක බුදුහාමුදුරුවන්ගේ ඒ ගාථාවෙම තියෙන්නේ කටින පින්කම සඳහා වූ ගාථාවක්. අදත් ඔය සම්මතයෙන් හාමුදුරුවෝ කියනවා මේ බික්කු හැටියට ඉඳගත්ත කර්මස්ථාන වැඩූ කෙනෙක් බික්කු බවෙන් සංඝ බවට පත් වුණා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට හෝ සකදාගාමි අනාගාමි හරියක් ඵලයට පත් වුණා. සංඝ කියන්නේ ඒකයි. අන්න එහෙම කෙනෙකුට මේ මාස තුනක් තුළ අර දිරාපත්තු ඒ කාලේ තිබුණේ කපු සිවුරේ දිරාපත්තු සිවුර වෙනුවට අලුත් සිවුරක් පූජා කිරීම කටින සිවුරු පූජාව. හැබැයි අද ඔය මේ සම්මත බුද්ධාගමේ වස්වසන කිසිවෙකුත් ආගමේ ඔය සෝතාපන්න භික්ඛුව හැටියට ඉඳගන්නවා ඉඳගන්නෙත් නෑ. මේ ව්‍යාපාරයක් කරලා එකතු කරනවා මිසක් තමන්ගේ පන්සල හදාගන්නවා එක්කෝ අවුරුද්දටම යැපෙන විදිහට සල්ලි හොයාගන්නවා අනිකුත් ද්‍රව්‍ය වස්තු හොයාගන්නවා දායකයෝ මුලා කරනවා මිසක් තමන්ට මගඵල ලබන කටයුත්තක් කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඕක අර සම්මත ක්‍රමයක් පමණයි. මේ මගඵල ලැබූ කෙනෙකුට නෙමෙයි ඔය කටින පූජාව කරන්නේ. ඔය කටින පූජාව කරන්නේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගත්ත පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මාස තුනම කල් ගෙවූ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට වස් පවාරණය කරන පෘථග්ජන පුද්ගලයෙකුට කටින සිවුරක් පූජ කරන්න බෑ. ඒක නිකන් සම්මතයෙන් කරන ප්‍රෝඩාවක් වංචාවක් පමණ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ අනුදැන බදාළ ආකාරයේ අර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගෙන පෘථග්ජන පුද්ගලයන්ගෙන් සංඝ බවට පත් වුණා නම් භික්ඛු සංඝස්ස කියන தත්වයට පත් වුණා නම් අන්න ඒ පුද්ගලයාට අර මාස තුනක් ඇතුළත අලුත් සිවුරක් නැති නිසා පරණ සිවුරු දිරාපත් නිසා අලුත් සිවුර පූජා කිරීම කටින සිවුරු පූජා. අද එහෙම දෙයක් නැහැ. නමුත් අද වෙනකොට ඒක ව්‍යාපාරයක් කරගෙන ආගමේ ඒක ව්‍යාපාරයක්. ආගමේක පින්කමක් ව්‍යාපාරයක්. හැබැයි කුසලය ශේෂයක්වත් ගැවිලවත් නැහැ. නිවනට උපකාර වෙන්නේ කුසලය මිසක් පින නෙමේ. ඒක පින්කමක් වෙන්න පුළුවන්. පිනෙන් නිවන් දකින්න බෑ. අරු හරියටම වහන්ස මම කතා කරන රත්නගාණන් ගුණවංශ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයට පැමිණීමට සෑහෙන කාලයක් ඉඳලා පෙරම්පිරුවාද කියන කතනෙට මට පැහැදිලි උත්තරයක් ලබා දෙනෙමින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේ මේ ත්‍රිපිටකය කියන බුද්ධ දේශනාවේ අපිට අද ඉතුරු වෙලා තියෙන ත්‍රිපිටක පොත්වල කොහේවත් එකම වචනයකින්වත් මේ බුදුහාමුදුරුව අපේ බෝසත්තුමා පෙරම්පිරුවයි කියලා නැහැ. ඔය කොහෙද ලියපු පොතකද තියෙන්නේ? මේ ඉන්දියාවේ මහා සාංගික නිකායේ හිටියා මංජුශ්‍රී කියන බෝසත් කෙනෙක්, බොහොම බෞද්ධ මේ මහායානික බෞද්ධ පඬිවරයෙක්. මේ මහායානික බෞද්ධ පඬිවරයා ලිව්වා, ඒව තියෙනවා වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ, මේ සූත්‍ර ධර්ම 22ක් ලිව්වා. පාරමිතා සූත්‍ර 21කුයි ප්‍රඥා පාරමිතාව කියලා වෙනම සූත්‍රයකුයි ලිව්වා. ඔන්නය ඉන්දියාවේ මහායානිකාගමේ ලිව්ව මේ පාරමිතා සූත්‍රවල මංජුශ්‍රී බෝසතාණන් වහන්සේ කිව්වට පස්සේ තමා මේ ලංකාවේ මිනිස්සුන්ට ඔය පාරමිතා පුරණ කතාවක් එන්නේ. දස පාරමිතා, පරමත්ත පාරමිතා, සමසිස් පාරමිතා ඒව කතාවක් නැහැ. ඒව කතාවක් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකේ එකම සූත්‍රයකවත්
කොහෙවත් නැහැ. එකම සූත්‍රයකවත් නැහැ. නමුත් ඕවා තියෙන්නේ මේ ඉන්දියාවේදී ලිව්ව මහායානික මංජුශ්‍රී බෝසතාණන් කියන පුද්ගලයෙක් ලියපු මේ පාරමිතා සූත්‍ර 22ක් තියෙනවා. ඒ වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ මිසක් අපේ ත්‍රිපිටකේට අයිති නැහැ. හැබැයි ඔය වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ ඔය මංජුශ්‍රී බෝසතාණන් කියන පුද්ගලයා බුදුහාමුදුරුව පිරිනිවන් පාල මහන්සිය අවුරුදු 800කට විතර පස්සේ තමයි ඔය පොත් ටික ලිව්වේ. ඊට පස්සේ ලංකාවට ගෙනල්ලා ලංකාවටත් ඔය වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ ආවා. ඊට පස්සේ ලංකාවේදී ලිව්වා පොත් දෙකක්, අනාගත වංශ දේශනාවයි බුද්ධ වංශ දේශනාවයි. අර පාරමිතා සූත්‍රත් බලාගෙන ඒවැ තියෙන දේවලුත් අහගෙන මේ කාලේ නිවන් දකින්න බෑ. ඒ නිසා මතු අනාගතයට බුදු වෙන්න පාරමිතා පුරණ අර අනාගත වංශ දේශනාවයි බුද්ධ වංශ දේන වංශප්‍රත අත් ප්‍රකාශනීය තියෙන්නේ මේවා. ඉතින් ඒක නිසා ඔන්න ඔය බුද්ධ වංශ දේශනාවයි අනාගත වංශ දේශනාවයි තමා ඔය කියන අර පාරමිතා පරමත්ත පාරමිතා අර අතීත බුදුවරු ගැන අර සත්විසි බුදුවරු ගැන අර තව නොයෙක් දේවල් ගැන විස්තර විග්‍රහයන් තියෙන්නේ. ඒ මිසක් බුදුහාමුදුරුව දේශනා කරපු නිවන් මඟ විග්‍රහ කරපු ත්‍රිපිටකයේ එහෙම ඔය කියන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඔය අලුතෙන් එකතු වුණ මේ අර ආගමේ මිනිස්සුන්ට මේක මේ පැවැත්ම පවත්වාගෙන යන්න පාරමිතා පුර ගමන යන්න හදපු පාරක් මිසක් දැන් මේ මිනිසෙක් වෙලා මේ ජීවිත කාලේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙලා මගපල් ලැබලා නිවන් දකිනවා මිසක තවත් මොකටද අනාගතේ මේ පාරමිතා පුරා මේ ගමන අර දුක් පැවැත්ම පවත්වාගෙන යන්නේ. ඒවා මේ බුද්ධ ආගමේ තියෙන ඒවා මිසක් මහායානික බුද්ධ ආගමෙන් ආපු වැරදි සංකල්පනා නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒවා නෙමෙයි. ගෞරවනීය අරහන් දුන්වහන්ස, කෙනෙක් පිළිකා රෝගයේ මියෙක් පරලොව ගිය විට එයා සතර අපාගත වෙනවද? එයා සිහිනෙන් පෙනෙන්නේ සතර අපාගත වෙන නිසාද? ඒ වගේම දැන් අපි අතර ඉන්න කෙනෙක් නම් ණය ගනු දෙනු අනුව එයා නැවත අපාත ඉපදීමට හැකිද? කැන්සර් එකක් හැදිලා දුක් විඳලා මිය පරලොව ගියා කියන්නේ කැන්සර් එකට මුල හේතුව නිදානයේ ප්‍රත්‍ය හොයන්න. මොකද්ද කැන්සර් එකට හේතුව? පිත් රෝගයක්. ඒ කියන්නේ මේ ගැටුමක්. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගේ රෝධය, විරෝධය කියන ඒවා බලවත් වෙලා ඒ පුද්ගලයා ගාව. ඒ නිසා ඒ පුද්ගලයා මේ තරහක් ආපු කිසිම වෙලාවක මෙත්තානුස්සතිය වැඩුවේ නැහැ. මේ තරහ නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ සතුටෙන් බාරගත්තා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා මේ අනුස්සති වැඩුවේ නැහැ, දන්නේ නැහැ. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවේ නැහැ තරහක් ආපු වෙලාව. ඒ නිසා ඒ පුද්ගලයා ඔය තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරලා මේ තරහ නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ ගත්තා. ඒකෙන් යම් ආස්වාදයක් සතුටකුත් ලැබුවා. එකට එක කරලා අර එකට එක විරුද්ධව කරලා නඩු කියලා නොයෙක් ගැටීම් ඇති කරගෙන තරහ. ඒ පුද්ගලයාගේ ඒ ධාතුව කිලුටුණා, කළු වුණා, පිත් රෝගයක් ඇති වුණා, කැන්සර් එක හැදුණා, මිය පරලොව ගියා. අනිවාර්යයෙන්ම යන්නේ හතර අපායට. හැබැයි යම් වෙලාවක කැන්සර් එකක් හැදුනත් නැවත මනුසත් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. පෙර කරපු පින් ශක්තියත් පුණ්‍ය ශක්තියත් තියෙනවා. හැබැයි අර කැන්සර් එකක් හැදිලා මිය පරලොව ගිය මිනිහා ආයුසරයක් මිනිසෙක් වෙලා ඉපදුනොත් ඒ මිනිසයා ගාවත් අර සංසාරයේ ගතිය, පුරුදු ගතිය තමයි තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්. දැන් ඔය හැම කෙනෙක්ම දන්නවා සමහර මිනිසුන්ට මේ පොඩි ළමයින්ට පවා ඉපදුන ගමන් බොහොම මේ යන්තම් 6-4 කියවන්න පුළුවන් වුණ ගමන් තරහෙන් වැඩ කරනවා. බොහොම වෛරයෙන්, තරහෙන් කටයුතු කරනවා. අම්මලට තරහෙන්, තාත්තලට තරහෙන් නොයෙක්කට. ඒ සංසාර පුරුද්දක්. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා මේ ජීවිත කාලෙත් මේ කියන බුදුදහම තේරුම් නොගත්තොත් මේ අනුස්සති අතර මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති තේරුම් නොගෙන
භාවිතයට නොගත්තොත් ඒ මේ ජීවිත කාලයේ ඔය පුද්ගලයා නැවත කැන්සර් එකක් හැදිලා තමයි මිය පරලෝ යන්නේ. මේක සංසාරෙ දිගටම අර පුණ්‍ය ශක්තිය තියෙනකම් මනුස්සයෙක් වෙන්න බුලන්නේ. ඊට පස්සේ මනුස්සයෙක් නුනත් වෙන රටක් ආවත් ආයෝය ගතිය, කැන්සර් ගතිය, ඔය පිටරෝගය, ඔය ද්වේෂය, වෛරය තියෙනවා. ණයක් වෙලා ඉපදුනා නම් ඒක ඊට පස්සේ ඒක ණයා කියන්නේ බොහොම බලවත් තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන පොළඟ ණයි. ඔය සර්පයෝ කියන්නේ ඒකයි. ඒ ගතිවලට ගතිවල ප්‍රතිඵලය පටිවිපාක පටිසන්ධිනිය. අවසරයි අති ගෞරවනීය අරිහතුන් වහන්ස, මම හසිනි කියලා කෙනෙක් නවසීලන්තයේ ඉඳලා කතා කරන්නේ. මම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ බුද්ධ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ආපහු මේ රටට ඇවිල්ලා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. පුළුවන් හැටියට සතර කමඨහන් වඩමින් තමයි ඉන්නේ. ඒ වුණාට ප්‍රායෝගික ජීවිතයේ ගැටලු එහෙම එනවා. එක මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මට තියෙන එකක් අහන්න අවසරයි ස්වාමීන් වහන්ස. මං රැකියාවක් හොයමින් ඉන්න කෙනෙක්. දැනටත් රැකියාවක් කරමින් ඉන්නේ. හැබැයි මේ ඊට වැඩිය හොඳ රැකියාවක්, හරි හොඳ රැකියාවක් කිව්වට ඊට වැඩිය ස්ථාවර රැකියාවක් හොයමින් ඉන්න කෙනෙක්. ඉතින් මේ සම්බන්ධව කටයුතු කරගෙන යනකොට මේ මට මේ හැමතිස්සම ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේක මේ දහම් මගට එරෙහි වෙන වැඩක්ද මේ කරන්නේ කියලා. මේකත් මේ එකතු කිරීමක්, තව තව දෙයක් හෙවීමක්. හැබැයි ඒත් එක්කම බැලුවම මට පවුලක් ඉන්නවා, ළමයි ඉන්නවා, ඒ අයට යුතුකම් වගකීම් තියෙනවා. ඒවා කරමින් මේ දහම් මඟ යන්නත් ඕනේ. ඒත් අපේ පැවැත්ම පවත්වාගෙන යන්නත් ඕනේ. ටිකක් අමාරු තැනක් කියලා මට හිතෙනවා. මේක මේ නිකන් හිර වෙලා ඉන්නා වගේ දෙයක් දැනෙනවා. ඒ සම්බන්ධව පොඩ්ඩක් උපදෙසක් දෙන්න පුළුවන් නම්. ඔව්, දැන් මේක මේ බුද්ධ දේශනාවට අනුව ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම යම් කිසි රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ ක්‍රියාකාරකමක් හෝ කරනකොට ඒක මේ අගතියට හේතු වෙන අර චන්දා දෝසා භයා කියන තත්වයට පත් වෙනවා. ඒක කොච්චර ලොකු ආදායමක් ගත්තත්, කොච්චර ලොකු වැටුපක් ගත්තත් වැරදි වැඩේ නම් කරන්නේ. අකුසලය වඩා වර්ධනය වෙන දේ නම් කරන්නේ. කුසලය පරිහානියට පත් වෙන දේ නම් කරන්නේ. ඒ ලොකු ලාභය తాවකාලිකව ලැබුණට ඒවෙන් ලබන ඵල විපාක නිවනට උපකාර වෙන්නේ නැහැ. පැවැත්මට හේතු වෙනවා. අනුස්සති වඩන්නයි ඒ වගේ වැරදි රස්සාවක් කරන්නයි දෙකම එකට කරන්න බෑ. ඉතින් ඒක නිසා ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබට ඒ ගැළපෙන රස්සාවක්, මේ රස්සාව ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් මේ රස්සාවෙන් ලැබෙන වැටුප ඔබ හිත හදාගෙන, තුන්සිත පහදාගෙන මේ භාවනා වැඩසටහනට ආවනම් නිවැරදිව අනුස්සති වඩාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. එතකොට ඔබට ඒ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් වෙයි. එක්කෝ ඒ රස්සාවෙම වැටුප ලැබෙයි, එක්කෝ අලුත් රස්සාවක් ඔබට ගැළපෙන විදිහේ ඔබේ යුතුකම් වගකීම් ඉටු කරගෙන, දරුමල්ලන්ට, අනිකුත් අයට, සාම්පුරුෂයටත් යුතුකම් වගකීම් ඉටු කරගෙන කරන්න පුළුවන් රස්සාවකුත් ලැබෙයි. ඉතින් ඒක නිසා මේ රස්සාවටත් වඩා මේ අනුස්සති වඩලා ධර්මයේ ඇසිරෙන එක වඩා වැදගත් බව හිතන්න ඕනේ. එතකොට අර ලෞකික වශයෙන්ුත්, ලෝකෝත්තර වශයෙන්ුත් දෙපැත්තෙම උභය අර්ථ සාධනය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. හරියට ධර්මයේ ඇසිරලා අනුස්සති වඩන ගමන්, රස්සාව කරන ගමන්
අනුස්සති හතරත් නොකඩවා නොවර්ධවා අකණ්ඩවා ජීන්නම කරගෙන යන්න පුරුදු වෙන. එතකොට කිසිම අවස්ථාවක ඔබේ අධ්‍යාත්මය ඇතුළාන්තය රාගයෙන් කිලුටු වෙන්නේ නැහැ, දේශයෙන් කිලුටු වෙන්නේ නැහැ, මෝහයෙන් කිලුටු වෙන්නේ නැහැ, අවිද්‍යාවෙන් කිලුටු වෙන්නේ නැහැ. අනුස්සති වැඩුවොත් මේ අනික් සම්මත ආගම්වල තියෙන දේවල් කළාට මේ අනුස්සති අතර වඩනවා වගේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු වෙන්නේ නැහැ. ඉමේ ධම්මා කුසලා බවට පත් වෙන්නේ නැහැ. ඉමේ ධම්මා අකුසලා බවට තමයි බොහෝ දුරට පත් වෙන්නේ. ඒක නිසා අකුසලයෙන් මිදී නිදහස් වෙන්න ඕන, කුසලයේ පිහිටා කටයුතු කරන්න ඕන. මොන රැස්කියාව කළත් මොන කාරණේ කළත් අනුසති අතර වැඩිමෙන් පමණයි ඒක එකම ධර්මයයි කියලා බුදුහාමුදුරුවෝම කිව්වා. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ, ක්‍රියාකාරකම් කරන්න ඕනේ. අවසරය ආරියතුන් වහන්සේ දස අනුස්සති භාවනාවල උපසමානුස්සති යන්නේ අර්ථය කුමක්ද? දැන් දස අනුස්සතිය තියෙනවා. අනුස්සති කියන්නේ අනුසය අස් කරන්න පුළුවන් 10ක්. අනුස්සති 10ක් බුද්ධ දේශනාවේ තියෙනවා. බුද්ධ ගෝසලිව විසුද්ධි මාර්ගයේත් ඔය අනුස්සති 10 නම් කළා තියෙනවා. ත්‍යාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ද්වතා අනුස්සති. අනුස්සති 9ක්ම තියෙනවා. දස 10ක් තියෙනවා. ආනපාන සතිත් එක්කලා අනුස්සති 10ක් තියෙනවා. ඒ 10න් 4ක් චතුරාරක්කා, එහෙම නැත්නම් සතර කමඨහන්, එහෙම නැත්නම් අනුස්සති 4ක් හැටියට වෙනම බුදුහාමුදුරුවෝ ඔය ත්‍රිපිටක මේ පිරිත් පොතේ තියෙන අනුස්සති 4ක් හැටියට චතුරාරක්කා විදිහට. ඒ 4 නිවන් දකින්නට උපකාර වන අනුස්සති 4 අනික් අනුස්සති 6 අර ඒවට උපකාරක අනුස්සති. ඒවා තේරුම් ගත්තත් නොගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ අනුස්සති 4 මරණානුස්සති, බුද්ධානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති 4 නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ද වඩනවනම් ඉතුරු අනුස්සති බේම ක්‍රමානුකූලව ඒ පුද්ගලයා තුළ වැඩෙනවා, භාවිතයට ගන්නවා. ඒක නිසා මේ අනුස්සති ගැන හොඳ දැනුමක් ලබා ගන්න ඕන, දස අනුස්සතිම තේරුම් ගන්න ඕන. දස අනුස්සති වලින් අනුස්සති 4ක් අනිවාර්යෙන් නිවනට උපකාර වන මාර්ග ප්‍රතිපදාව පූර්ණ වෙන බවත් තේරුම් ගන්න ඕන. අනිත් ඒවා උපකාරක උපස්තම්භක අනුස්සති. ඒකයි ඒවා අර උප අනුස්සති හැටියට තියෙන්නේ. හොඳයි, තව එක ප්‍රශ්නයක් අහලා අපි අවසන් කරමු. අවසරය ආරියතුන් වහන්සේ, නිච්ච සුඛ අත්තතාවය සහ අස්මිමානය අතර සම්බන්ධයක් ඇද්ද? නිච්චසේ ගත්තොත්, සුඛසේ ගත්තොත්, මමත්වයෙන් අත්තසේ ගත්තොත් ඒ පුද්ගලයා තුළ අස්මිමානය තමයි වඩා වර්ධනය වෙන්නේ. මේ නිච්ච සුඛ අත්ත හිතෙන් මරා දැම්මොත් අස්මිමානයෙන් තමයි මිදී නිදහස් වෙන්නේ. අස්මිමානය තියෙන පුද්ගලයා තුළ තණ්හාවත් උපාදානයත් අර නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීමේ ප්‍රතිඵලය තණ්හාවයි උපාදානයයි අත්තසේ ගැනීමයි. ඒතන් මම මේ සෝමත් මේ සෝමේ අත්තාති කියලා අස්මිමානය කියන එක උපදිනවා. එතකොට මේ අස්මිමානය කියන එක දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ ওই පැවැත්ම තුළ හැටකන්ට නාසයට දිවට කයට මනට අරමුණු වෙන ප්‍රිය මනාපදේ නිච්චසේ සුඛසේ අත්තසිය ගැනීමෙන් අස්මිමානිය දිනු වෙනවා. අප්‍රිය අමිහිරි දේත් නිච්චසේ සුඛසේ අත්තසිය ගැනීමෙන් අස්මිමානිය පවත්වාගෙන යනවා. ඒ වගේම මේ අවිද්‍යාවෙන් මෝහෙන් නිච්චසේ සුඛසේ අත්තසිය ගැනීමෙනුත් අස්මිමානිය වඩා වර්ධනය කරගෙන යනවා, අස්මිමානිය පවතිනවා. සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ධර්මයේ තේරුම් නොගත් අය ප්‍රියදේ මැනලා මමත්වයෙන් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ අනුව අස්මිමානය තමා මවටින්. අස්මිමානයේ ප්‍රතිඵලය තමා තණ්හාවත් උපාදානයත් හිතේ මුල් බැහැගන්න. නමුත් මේ අස්මිමානයේ මිදී නිදහස් වෙන්න නම් මේ නිච්ච සුඛාත්ත මරා දාන්න ඕන. නිච්ච සුඛාත්ත මරා දාන්න නම් මේ නිච්ච කියන එකේ විරුද්ධ වචනේ අනිච්ච, නනිච්ච,
අනිච්ච අනුපස්සනා කරනකොට නිච්ච සංඥා පජහති වෙනවා. අන්නාසිමානෙන් දුක අනුපස්සනා කරනකොට සුඛ සංඥාවේ මිදී නිදහස් වෙනවා. අන්න අසිමානෙන් මිද විපරිණාම අනුපස්සනා කරනකොට මමත්වයෙන් ගන්න සුදුසු නැති බව තේරෙනවා. අත්තසේ ගන්න සුදුසු නැති බව නේතං මම නේසෝ අමස්මින්න මේසෝ අත්තාටි තේරුම් යනවා. ඒ අනුව අස්මිමානයෙන් මිදී නිදහස්. එතකොට මේ අස්මිමානය කියන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ යමෙක් යමක් ගන්නවා නම් ප්‍රිය දේත් ගන්නවා, අප්‍රිය දේත් ගන්නවා, අදුක්කම අසුක දේත් ගන්නවා. ඒ තුනෙන්ම මේ අස්මිමානය උපදිනවා. රාගෙන් දේසයෙන් මෝහෙන් අර අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන අනුගමනය කරනවා නම් අනිච්ච අනුපස්සී විහෙරදී නිච්ච සංඥා මරා දානවා. දුක්ඛ අනුපස්සී විහෙරදී සුඛ සංඥා මරා දානවා. අර විපරිණාම අනුපස්සී විහෙරදී අත්ථ සංඥා පජාති. අන්න අස්මිමානයෙන් මිදී නිදහස්. එතකොට අස්මිමානයෙන් මිදී නිදහස් වෙන්නත් මේ මරණානුසති බුද්ධානුසති තමයි උපකාර වෙන්නේ. මේ අනුසති කෝකටත් තෛලයක් වගේ බුද්ධ දේශනාවේ එකම ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒක ධම්මෝ භාවිතෝ බෞලීකතෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ අනුස්සති හතර වැඩි වීම. ඒක හොඳට තේරුම් ගන්න. හොඳයි එහෙනම් අපි දැන් පැය දෙකහමාරකටත් වැඩි වෙලාවක් හිටියා. ඔබ ධර්මය ශ්‍රවණය කළා. හෙට පෝය දවස, පසළොස්වක පෝය දවස මේ ඡන්දෙකුත් තියෙනවා, නොමිනේෂන් බාර දීලා. ඊළඟට තවත් පෝයක් තියෙනවා හෙට පෝයට අමතරව. මේ ඡන්දෙට කලින් නැවත සැප්තැම්බර් මාසෙත් 17-18 නැවත පෝයක්. ඉතින් ඒ පෝයටත් හෙට පෝයටත් අපි බලාපොරොත්තු වෙනවා. පෝය දවස් දෙකට අනිවාර්යෙන් ධර්ම දේශනා දවස පුරාම පවත්වන්න. අපි මේ පෝය දවස්වලට ධර්ම දේශනා පවත්වනවා මිසක මේ භාවනා වැඩසටහන් අපි තාවකාලිකව නවත්තලා තියෙනවා. භාවනා වැඩසටහනක් දැන් ඒ ඡන්දයේ ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේ මේ ජුලි මාසේ දවසක. ඒකට පස්සේ අපි භාවනා වැඩසටහන ඡන්දේ නොමිනේෂන් දෙන දවසෙන් පස්සේ අපි නැවැත්තුවා. ආයි ඡන්දේ ඉවර වෙනකන් අපි භාවනා වැඩසටහනක් පවත්වන්නේ. නමුත් පෝය දවස බෞද්ධයාගේ වැදගත් දවසක්. ඒ නිසා පෝය දවසවල අපි උදේ ධර්ම දේශනා පවත්වනවා, හෙට පෝයටත් පවත්වනවා. සැප්තැම්බර් මාසේ 18-18 වගේ දවසක පෝය තියෙනවා. ඒ පෝයටත් අපි ධර්ම දේශනා පවත්වනවා. ඊට පස්සේ ජනාධිපති මැතිවරණය තියෙනවා සැප්තැම්බර් 21 වෙනිදා. 22-23 වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙයි. ඊට පස්සේ අපි ටිකක් තත්ත්වය නිහඬ වුණාට පස්සේ සැප්තැම්බර් 28 වෙනකොට අපි භාවනා වැඩසටහනක් නැවත සැප්තැම්බර් 28 වෙනිදා ඉඳන් දින 7ක් අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ආයිසරයක් ඡන්දයක් තියෙනවා, මහමැතිවරණයක් තියෙනවා. මම හිතන්නේ නොවැම්බර් මාසේ 10-15 වගේ අතර දවසක මහමැතිවරණයක් තියෙයි, පාර්ලිමේන්තු මහමැතිවරණයක්. ඒක ප්‍රකාශ කළොත් අපි ඒකත් ප්‍රකාශ කළ දවසේ ඉඳන් මැතිවරණය දක්වා අපි භාවනා වැඩසටහන පවත්වන්නේ. ඊට පස්සේ ඒ මැතිවරණ දෙකම ඉවර වුණාට පස්සේ අපි සාමාන්‍ය විදියට මාසිකව අපේ අනිකුත් තැන්වලත් අපේ පොඩි හාමුදුරුවෝ බෙලිවල භාවනා මධ්‍යස්ථානයේ අපි මේ භාවනා වැඩසටහන් ඊට පසුව දිගටම සතියක් පුරා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම මේ ධර්ම කරුණු කාරණා තවදුරටත් තේරුම් ගන්න, දැනගන්න, අහගන්න එක අවස්ථාවක් කරගන්න. හොඳයි එහෙනම් දැන් අපි ඊට පස්සේ දැන් ඔබට පොඩි විවේකයක් ලැබෙනවා. දවල් දානේ ඔබ සියලු දෙනාට අපි ඒ දායක පින්නතුන් ලැහැටි කළා තියෙනවා. දාන දෙන්න ආපු පින්නතුන් කොටසක්. ඉතින් ඒ දානයටත් ඔබට සහභාගී වෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඊට පස්සේ
දානයෙන් පස්සෙ දවල් එකට අද අපේ බෝවිටිය හාමුදුරුව වෙන ධර්ම දේශනාවකට වැඩම කළා. ඒවගේම ආනමඩුව මෑණියොත් වෙන ධර්ම දේශනාවකට වැඩම කළා. ඒ නිසා බෝයගනේ මෑණියෝ දවල් එකට ඔබ සියලු දෙනාට ධර්ම දේශනාවක් පවත්වනවා. ඒකටත් කන් දෙන්න සවන් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, එහෙනම් මේ ගාථාවන් කියලා පිම්බලාපොරොත්තු වන සියලු දෙවි දේවතාවුන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, පරලත් උපජීවීන්ට, ඥාතීන්ට පින් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදක්. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා හුන්තු ඥා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥා. ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥා. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගම් සතන් සමාගම් හෝතු යාව නිබ්බානපත්. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සතක් ශාන්තියක් වේවා, සුවපත් වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා.